සම්පෝරිතා පමිත පාරමිතා බලේන විද්වන්සියෝ කිල කිලේස සමෝජාලං තේනේව ලන්ද අරහං අරහෝතිනාමං වන්දාමි බුද්ද මමලං අදයේට පෙත්වා සමන්තාචක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතාන් සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි අදත් පින්තුන් බලාපොරොත්තු වන්නේ සිරිත් පරිදි සිද කෙරෙන ධර්ම දේශනා මාලාවෙහි අදට නියමිත ධර්ම දේශනාවට හුඟන් දෙන්නටයි ඇරිසෝනා බෞද්ධ විහාරස්ථානයෙන් සිදු කෙරෙන ධර්ම සේවාවක් විදියට මේ ධර්ම දේශනා මාලාව සති 7ක් තිස්සේ පවත්වාගෙන ඇවිදilla එහි අවසාන ධර්ම දේශනා විදියටයි අද ධර්ම දේශනාව පැවැත්වෙන්නේ. ඉතින් අද අප ධර්ම දේශනාව සඳහා මාතෘකාව වශයෙන් තෝරාගත්තේ සත්‍තිස් බෝධිපාක්ෂික ධම්ම කියන මාතෘකාව. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයි අද අපේ මාතෘකාව. මීට කලින් අපි බුදුදහමේ නොඑක් මාතෘකා වෙන වෙනම සාකච්ඡා කළා. බුදුදහමේ මූලික හරය, ඒ වගේම කර්මය, හේතුඵල දහම, ආරස්නගික මාර්ගය, ස්කන්ධ පංචකය මේ වගේ මාතෘකා කතා කරගෙන ඇවිදෙල්ලා අද ඒ සියලු මාතෘකා එකට සංක්ෂිප්ත කිරීමක් විදියටයි අද දේශනාවෙන් අප සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව අපේ ජීවිතයේහි අතිශය භාග්‍ය සම්පන්න අවස්ථාවක් විදියට සලකන්නට ඕන. සසර කලාව මහා පිනක් අපේ භුක්ති විඳින අවස්ථාවක් තමයි ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව. මේ අවස්ථාව තුළ උපරිම ලෙස අපේ සිහිය නුවණ පවත්වා ගන්නට අපි උත්සාහ ගත්තොත් ඉන් අපට ඉහළම ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. භාගතුන් වහන්සේ දේශනා කරපු හැමදාම් පදයකින් අපට පැහැදිලි කළේ දුකෙන් නිදහස් වෙන මාර්ගය, විමුක්තිය ලබන මාර්ගය. එක අතකින් අප දුකෙන් නිදහස් වන්නටත්, අනිත් පැත්තෙන් සංසාර චක්‍රයෙන් නිදහස් වන්නටත්, ඒ වගේම මේ මොහොතේ අපේ හිතට කිසියම් චිත්ත පීඩාවක්, දුකක්, සංතාපයක් එනවා නම් ඒ සියල්ලගෙන්ම නිදහස් වෙන මිදෙන මාවතයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේ දේශනා සියල්ලක්ම සංක්ෂිප්ත කළ තියෙන ප්‍රධානම තේමාවක් තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ. මේ මාතෘකාව ත්‍රිපිටකයේ නොඑක් තැන්වල අපට දැක ගන්නට පුළුවන්. විශේෂයෙන්ම සූත්‍ර පිටකයේහි සංගීති සූත්‍රය, උපෝසත සූත්‍රය, මහා පරිණාන සූත්‍රය, පහාරාද සූත්‍රය මේ වගේ දේශනා රසක එකතැන අපට දැක ගන්නට පුළුවන්. ඒ අතර මේ 37ට ඇතුළත් කරුණු නොඑක් ස්ථානවල වෙන වෙනමවත් සංග්‍රහ වෙලා තියෙනවා.
සංගුත්තනිකායෙහි සතිපට්ඨාන සංයුත්තේහි සතර සතිපට්ඨානය පැහැදිලි කරනවා. ඉන්ද්‍රිය සංයුත්තේහි ඉන්ද්‍රිය ධර්ම පහ පැහැදිලි කරනවා. බොජ්ජංග සංයුත්තේහි බොජ්ජංග ධර්ම පැහැදිලි කරනවා. මේ වගේ විවිධ තැන්වල විවිධ පරයය වලින් මේ කරුණු පැහැදිලි කරලා තියෙනවා. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සම්බුදු සසුන සාගරයකට උපමා කළා. ඒ සාගරයේ පතුලේ තියෙන අගනා මිනිමුතු රංගිදී වගේ තමයි සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම කියන තේමාව කියලා පැහැදිලි කරනවා. මෙහිදී බෝධිපාක්ෂික කියන්නේ බෝධිය අවබෝධය සඳහා හේතු වන කරුණු 38ක් තමයි මේ මාතෘකාවෙන් පැහැදිලි කරන්නේ. සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඍද්ධිපාද, ඒ වගේම පංච ඉන්ද්‍රිය, ඒ වගේම පංච බල, සත්බොජ්ජංග, ආරස්මිගික මාර්ග කියන මෙන්න මේ කරුණු 37 තමයි මේ තේමාවෙන් පැහැදිලි කෙරෙන්නේ. භාගතුන් වහන්සේගේ සාරතථා ඥානින් අවබෝධ කරගත්තු සුවිශේෂ දැනුම් සම්භාරයක් තමයි අපට මේ ශාසනය නැමැති සාගරය තුල අගනා මිනිමුතු බඳු මේ කරුණු 37. අපේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලයේහි අනන්ත කාලයක් දානාදී පාරමිතා ධර්මයන් සම්පූර්ණ කරලා සීලාදී ප්‍රතිපatti සම්පූර්ණ කරලා ඇස් ඉස් මස්ලේ දන් දීලා සංසාරේ නැමැති සාගරයේහි සාරසංඛ්‍ය කල්පරක්ෂියකටත් අධික කාලයක් පිහිනා ගිහිල්ලා අතිශය දුෂ්කර මාර්ග අනුගමනය කරලා සුවිශාල පරිත්‍යාගයක් කරලා සාගර පතුලෙන් උන්වහන්සේ අනාවරණය කළා. ඒ සාගරෙන් උඩට රැගෙනවිල්ලා අපට දායාද කළපු අගනා වස්තුවක් තමයි මේ බෝධිපාක්ෂික ධර්ම කියන කරුණ ටික. ඉතින් පින්නතුනි, අද අප මේ සුළු කාලයකදී මේක ශ්‍රවණය කළත් මේ ශ්‍රවණය කරන දේ පිටුපස්සේ විශාල ශ්‍රමයක්, විශාල කාලයක්, විශාල පරිශ්‍රමයක්, විශාල කැපවීමක් තියෙන බව ඔබ අමතක කරන්න එපා. සාරසංඛ්‍ය කල්පලක්ෂයක දහඩිය මහන්සිය හඳුළු පරිත්‍යාගය මේ කරුණ පිටපස්සේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරු මේ ධර්මය ස්වාමින් වහන්සේලා වසර 2500කට අධික කාලයක් දැඩි පරිශ්‍රමයෙන් රැගෙන ආපු ඒ වෙහෙස මහන්සිය, ඒ කැපවීම මේ හැම දහම් පදයක්ම පිටපස්සේ තියෙන බව ඔබ මදකට හරි සිහිපත් කරන්න ඕන. අන්‍ය සිතුවිල්ලත් ඇති කරගෙන අතිශය ගෞරවයෙන් තමයි මේ කරුණ අපි ශ්‍රවණය කරන්න ඕන. ඒ වගේම මේ කරුණ සිහිය තියාගෙන හැකිතාක් දුරට ජීවිතයෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ඒක තමයි බුදුරජාණන් වහන්සේ අපෙන් අපේක්ෂා කළේ. උන්වහන්සේට කරන සැබෑ ගෞරවය, කෘතඥතාවය, කළගුණ සැලකීමත් මේ දහම මැනවින් ඉගෙනගෙන හැකි පමණින් ජීවිතයට සම්බන්ධ කර ගැනීම. මේ කාරණා ටික අපි මුලින් සරලව සාකච්ඡා කරලා ඊළඟට ටිකෙන් ටික අපට තියෙන කාලය අනුව සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මෙතෙන්දී කරුණු 37ක් භාගතුන් වහන්සේ ඉදිරිපත් කළා තියෙනවා. අපේ ජීවිතයට වඩන්නට ඕන කාරණා. ඒ මොනවද? පළවෙනි තේමාව තමයි සතර සතිපට්ඨානය. සතිපට්ඨානය සිහිය පිහිටුවීම කාරණා හතරක් යටතේ ප්‍රභේදගත කළා තියෙනවා. කායනුපස්සනා, වේදනුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා. ඊළඟට සතර සම්‍යක් ප්‍රධාන වීරිය. උත්සාහයේ වීරියේ වැඩි යුතු ආකාර හතරක් මෙතනින් පැහැදිලි කරනවා. අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මාන අනුපාදාය. නූපං අකුසල් නොයිපදීමටත්. උප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනාය. උපන්නා වූ දැනට ඉපදිච්ච අකුසල ධම් තියෙනවනම් ඒව දුරු කරන්නටත් බැහැර කරන්නටත්. අනුප්පන්නානම් කුසලානම් ධම්මානම් උප්පාදාය. දැනට නූපන් කුසල් තියෙනවනම් ඒව ඉපදවීමටත්. උප්පන්නානම් කුසලානම් ධම්මානම් තිතියා දිහියෝ භවය ආදි වශයෙන් කියපු විදියට සඳහන් කරන විදියට දැනට අපේ කරන කුසල් තියෙනවනම් ඉපදිච්ච කුසල් තියෙනවනම් ඒව නොපිරිහි වඩ වඩා දිනු කරගන්නටත් කියන මෙන්න මේ ස්ථාන හතරෙහි වීරිය, උත්සාහය ඇති කර ගැනීමයි සතර සම්‍යක් ප්‍රධාන වීරිය කියලා කියන්නේ. ඊළඟට සතර ඍද්ධිපාද.
රිද්ධි කියලා කියන්නේ යමක් සමෘද්ධිමත් වීම, ඉටුවීම. යමක් සම්පූර්ණ කර ගැනීම සඳහා හේතු වන කරුණු හතරක් මෙතෙන්දි විස්තර කරනවා. ඒ තමයි ඡන්ද, විරිය, චිත්ත, විමර්ශා කියලා. යමක් සඳහා ඡන්දයක්, කුසල ඡන්දයක්, කැමැත්තක් තියෙනට ඕන. කැමැත්තට අනුරූප වූ වීරියක් තියෙනට ඕන. ඒ වීරියට අනුව චිත්ත කියපු විදියට සිත යොදවන්නට ඕන. මනෝ විඥානය සඳහා භාවිත කරන්නට ඕන. විමර්ශා විමසුන් නුවණක්, ඥානයක්, ප්‍රඥාවක්, මනද්දක්මක් තියෙනට ඕන. මේ විදිහට කැමැත්තක් තියෙනට ඕන, වීරියක් තියෙනට ඕන, ඒ සඳහා සිතවිලි යොදවන්නට ඕන. නුවණින් විමසමින්, මග නොමග විමසමින්, යහපත අයහපත විමසමින්, ප්‍රඥාව ක්‍රමානුකූලව දියුණු කරගෙන ප්‍රඥාවෙන් ඉහළට යන්නටත් ඕන. මේක තමයි සතර ඍද්ධිපාද වලින් කරන කාරණිය. එනට පංචේන්ද්‍රිය. ඉන්ද්‍රිය කියලා කියන්නේ යමක් ඉෂ්ට කිරීම, ඉටුවීම කියන එක ගන්න පුළුවන්. ඒ වගේම යමක තියෙන අධිපති භාවය, ප්‍රමුඛත්වය කියන එක මෙතෙන්දි ඉස්මතු වෙනවා. අපි ධර්ම මාර්ගය ඉදිරියට යනකොට කාරණා පහක් අපේ ජීවිතයේ ප්‍රමුඛ කාරණා බවට පත් වෙනවා. අධිපති භාවයට පත් වෙනවා, මූලිකත්වයට පත් වෙනවා. මොනවද ඒ? සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා. ශ්‍රද්ධාව දිනු වෙනට ඕන, වීරිය දිනු වෙනට ඕන, සතිමත් බව, සමාධි, ප්‍රඥා කියන මෙන්න මේ කරුණු අප ධර්ම මාර්ගය ඉදිරියට යනකොට අපේ ජීවිතයේහි ප්‍රධාන අංග බවට, අපේ ජීවන න්‍යාය පත්‍රයේහි ප්‍රධාන අංග බවට මේ කරුණු පත් වෙනවා. කලක් එහෙම භාවිත කිරීමේ ප්‍රතිඵල විදියට මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම විදියට තවත් ශක්තිමත් වෙනවා. සද්ධා බල, විරිය බල, සති බල, සමාධි බල, ප්‍රඥා බල කියලා බල ධර්ම පහක් තියෙනවා. ඊළඟට බොජ්ජංග. බොජ්ජංග කියන්නේ බෝධි අංග කියන එක. අවබෝධය සාක්ෂාත් කර ගැනීම සඳහා, බලාපොරොත්තු සඵල කර ගැනීම සඳහා, මේ ධර්ම මාර්ගය සමෘද්ධිමත් කර ගැනීම සඳහා හේතු වන අංග විදියට බොජ්ජංග හතක් පැහැදිලි කළ දීලා තියෙනවා. සති සම්බොජ්ජංග, ධම්මවිජේ සම්බොජ්ජංග, විරිය සම්බොජ්ජංග, ඒ වගේම පීති සම්බොජ්ජංග, පස්සද්ධි සම්බොජ්ජංග, සමාධි සම්බොජ්ජංග, උපේක්ඛා සම්බොජ්ජංග කියලා. සති, ධම්මවිජය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියලා මේ කරුණු හතක් ධර්ම මාර්ගයේහි ආධ්‍යාත්මික ගමන් මගෙහි පැහැදිලි කළ දීලා තියෙනවා. ඊළඟට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා. මේ දේශනා දැස බලන විට අපට ඉතාම පැහැදිලි කාරණයක් තමයි. භාගතුන් වහන්සේ මෙහිදී සපුරාම විස්තර කරන්නේ දුකෙන් නිදහස් වෙන මාර්ගය, විමුක්ති මාර්ගය, සංසාර චක්‍රයෙන් නිදහස් වෙන මාවත, මොක්ෂ මාර්ගය මේ විස්තර කරන්නේ. භාගතුන් වහන්සේගේ දේශනා දිහා බලන විට විවිධ අවස්ථාවල විවිධ පුද්ගලයන් අරබයා දේශනා කරපු කාරණා තියෙනවා. සමහර කාරණා තියෙනවා මේ ජීවිතය තුළම තමන්ට තියෙන කරදර කම්කට වලින් නිදහස් වෙන්නට කරපු දේශනා තියෙනවා. තමන්ගේ ජීවිතය සපර කරගන්නට. ඊළඟට පරලෝ ජීවිතයේහි අපාගත තුකෙන් නිදහස් වන්නට, දුගතියට නොවැටෙන විදියට සුගතිගාමි වීම සඳහා කරපු අනුශාසනා තියෙනවා. ඊළඟට විමුක්ති මාර්ගයේ විදියට සංසාර චක්‍රයෙන් සම්පූර්ණව නිදහස් වීම සඳහා හේතුඵල ධම්ම නැත්තම් චතුරාර්ය සත්‍ය පාදක කරගෙන දේශනා කරපු දේශනා තියෙනවා. අද අප සාකච්ඡා කරන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියන මේ තේමාව පිනතුණි සපුරාම දුකෙන් නිදහස් වන්නට, සංසාර චක්‍රයෙන් නිදහස් වන්නට, චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා නැත්තම් නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා, විමුක්තියට පත්වීම සඳහා දේශනා කරපු කරුණුයි මේ කාරණා 37ක් විදියට ඉදිරිපත් කරන්නේ. නිර්වාණ අවබෝධය සඳහා මේ ගමනමග යනකොට පින්නතුනි, ඒ ධම්මකට කෙනෙක් බැසගත්තා නම් ඔහුට එකාතකින් ඔහුගේ නිවන් මඟ ඉදිරියට ගමන් කරන්නටත්, අනිත් අතින් සංසාරගත ජීවිතයේදී සුගතියෙන් බැහැර නොවන්නටත්, අපාගත නොවන්නටත් ඔහුට හැකියාව තියෙනවා. අනිත් අතින් ඔහු මෙලොව ජීවිතය ගත කරද්දී සාර්ථකව
තමන්ගේ ජීවිතය ගත කරන්නට මේ ධර්ම මාර්ගයට ඒකාන්තයෙන්ම හේතු වෙනවා. ඒකාතකින් නිවනට සමීප වෙන ගමන් අනිත් අතින් දුගතියට නොවන්නටත් සමාජගත ජීවිතය සඵල කරගෙන දෛනික ජීවිතය සාර්ථකව නිර්පද්‍රිතව කරගන්නටත් මේ ධර්ම මාර්ගය අපට ඒකාන්තයෙන්ම හේතු වෙනවා. ඉතින් පින්නතුනි, අපද අප මේ සාකච්ඡා කරන සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ අපේ ජීවිතයට වඩන්නට ඕන මාර්ගය. දුකේ නිදහස් වන්නට තියෙන මාර්ගයයි මේ පැහැදිලි කරලා තියෙන්නේ. මාර්ග සත්‍යයයි මේ විස්තර කරන්නේ. බුදුරජාණන් වහන්සේ එක එක පුද්ගලයන්ට අනුරූපව විවිධ දේශනා කරලා තියෙනවා නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්නට. ඇතැම් තැනක මේ විදිහට බෝධිපාක්ෂික ධර්ම විස්තර කරලා තියෙනවා, සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම විදිහට. ඇතැම් තැනක දස අකුසලෙන් මිදෙන්නට දස කුසල් වඩන්නට කියලා දේශනා කරලා තියෙනවා. ඇතැම් විට ආරසංගික මාර්ගය දේශනා කරලා තියෙනවා. ඒ වගේම සත්බොජ්ජංග වඩන්න කියලා තියෙනවා. ඇතැම් තැනක ආයතන කුසලතාවයේ ඇති කර ගන්නට කියලා දේශනා කරලා තියෙනවා. පංචේන්ද්‍රිය නැත්නම් බල ධර්ම වඩන්න කියපු අවස්ථා තියෙනවා. සතර සතිපට්ඨානය පුහුණු කරන්න කියපු අවස්ථා තියෙනවා. ත්‍රිවිධ ශික්ෂා වඩන්න කියලා කියපු අවස්ථා තියෙනවා. ඒ වගේම සමත විදර්ශනා වඩන්න කියපු අවස්ථා තියෙනවා. අනිත්‍ය දුක් අනාත්ම වඩන්න කියපු අවස්ථා තියෙනවා. මෙහෙම ගිහිල්ලා පින්නතුනි, යෝනිසෝ මනසිකාරය කියන තැනට අනුශාසන කරපු අවස්ථා තියෙනවා. ඒ වගේම ඇතැම් තැනක සඳහන් කරනවා ප්‍රඥාව වඩන්න කියලා. එතකොට මේ එක එක තැන්වල එක එක පරයවලින් දේශනා කරාට පින්නතුනි, අවසාන වශයෙන් අපි වඩන්නට ඕන කාරණා දෙකයි. ඒ තමයි සතිය සහ සම්පජඤ්ඤය කියන කාරණා දෙක, සිහිය සහ නුවණ කියන කාරණා දෙක. වෙනත් විදියකින් කියනවා නම් සමත සහ විදර්ශනා කියන කාරණා දෙක. මෙන්න මේ විදියට අනුශාසනා රැසක් තිබ්බට පින්නතුනි, මෙහි පදනම තමයි එකාතකින් සිහිය පිටුවා ගැනීමත්, ඒ සිහිය එක තැනකට අරගෙන අපේ මේ ජීවිත යථාර්ථයේ තේරුම් ගැනීමත් කියන කාරණා දෙක තමයි අවසාන වශයෙන් අපට වඩන්නට තියෙන්නේ. එනිසා ඔබ කලබල විය යුතු නැහැ. මේ ධර්ම 37ම අපි දැනගන්නට ඕනේ. මේ 37ම අනුපිළිවෙලින් වඩන්න ඕනේ කියන එකක් නෙවෙයි පින්නතුනි යන්නේ. අපේ නියම දර්ශනයකින් යුක්තව ධර්ම මාර්ගයේ මේ එක ක්‍රමවේදය. ඒක සතර සතිපට්ඨානෙ වෙන්න පුළුවන්. ඒක පංච ඉන්ද්‍රිය ධර්ම වෙන්න පුළුවන්. සම්‍යක් ප්‍රධාන වීරය වෙන්න පුළුවන්. බල ධර්ම වෙන්න පුළුවන්. සත්බොජ්ජංග වෙන්න පුළුවන්. ආරස්වංගික මාර්ගය වෙන්න පුළුවන්. මේ කිසියම් න්‍යායකට අනුරූපව අපි ධර්ම මාර්ගය වඩනකොට අනිත් ධර්මත් ක්‍රමානුකූලව වර්ධනය වෙනවා. ඒ වර්ධනය වෙන පමණට අපිට එකාතකින් මනා ඥානයක් නුවණක් දිනු වෙනවා. අනිත් අතින් ඒ ඥානයට සමගාමීව කෙලෙස් වලින් නිදහස් වීමත් දුකෙන් නිදහස් වීමත් සිද්ධ වෙනවා. අනේ නිසා පින්නතුනි, මේ ධර්ම මාර්ගයේ ඊටාම පැහැදිලි ධර්ම මාර්ගයක් උන්වහන්සේ පැහැදිලි කළේ. පින්නතුනි, මේ බෝධිපාක්ෂික ධර්ම කියන තේමාව චතුරාර්ය සත්‍ය තුල අන්තර්ගත වෙන්නේ ප්‍රධාන වශයෙන්ම මාර්ග සත්‍යයට. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යයටයි මේ කාරණා ඇතුළත් වෙන්නේ. එතකොට පින්නතුනි, අපි මේ ධර්ම මාර්ගය වඩන කලින් භාගතුන් වහන්සේ නිරතුරුවම අවධාරණය කරපු කාරණයක් තමයි ජානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවානං කහං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ කියන කාරණය. මහණෙනි, මම ආශ්‍රවයන්ගේ ශේවීම දේශනා කරන්නේ දන්න කෙනාට, දකින කෙනාට කියලා. කුමක් දන්න කෙනාටද, කුමක් දකින කෙනාටද? ඒ තමයි දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය දන්න කෙනාටයි දකින කෙනාටයි ආශ්‍රවයන්ගේ ශේවීම දුකෙන් නිදහස් වීම කියන කාරණේ උන්වහන්සේ පනවන්නේ. අන්නේ නිසා පින්නතුනි, අපි ධර්ම මාර්ගය වඩන කලින් අපට පැහැදිලි දැක්මක්, දර්ශනයක්, නුවණක්, සම්මා දිට්ඨියක්, ශ්‍රුතමේ ඥානයක් තියෙනට ඕන. අපි මොකද කරන්නේ? ඒ කරන ගමන් මගේ මඟ සලකුණු මොනවද? එහි අවසානයේ ගමනාන්තය මොකද්ද කියන දැනුමක් අපට පැහැදිලිවම තියෙනට ඕන. ඒක භාගතුන් වහන්සේ නිරන්තරයෙන්ම අවධාරණය කරපු කාරණයක්. සම්මා දිට්ඨි පුරේ ජවන් කියන්නේත් ඒකයි. සම්මා දිට්ඨිය මුලින්ම යන්නට ඕන කියන්නේ ඒකයි. දිට්ඨින් චනුපගම්ම සීලවා දසනෙන සම්පන්නෝ කියලා කියන්නේත් මේකයි. දෘෂ්ණීට නොපෙමින මනා වූ සීලයකින් පිහිටන්නට කියලා දේශනා කළේත් මේකමයි. ඒ නිසා
අපි මුලින්ම දැනගත යුතු කාරණයක් තමයි ඇයි අපි මේ දහම් මඟ වඩන්නට ඕනි කියලා. පින්නතුනි, මේ දහම් මඟ වැඩි යුත්තේ අපේ ජීවිතයෙන් දුක් සමුදායෙන් නිදහස් වන්නට. අපි ඇසට රූපයක් දකිනකොට ඒ දකින රූපයෙන් අපි කොයිතරම් දුරට හිත කලකිරීමට සංවේගයටපත් වෙනවද? කනට ශබ්දයක් අහනකොට, නාසයට ගඳ සුවඳක් විඳිනකොට, දිවට රසයක් දැනෙනකොට, ශරීරයට පහසක් ලැබෙනකොට, සිතට සිතුවිල්ලක් එනකොට, මෙන්න මේ කාරණාවලදී කොයිතරම් අපි ජීවිතයේ පීඩාවටපත් වෙනවද? අන්නේ පීඩාවෙන් දුර වෙනටයි මේ ධර්ම මාර්ගය බුදුරජාන් වහන්සේ අපට පැහැදිලි කළ දීලා තියෙනවා. අන්න ඒ නිසා මේ දුක හට ගන්න ආකාරය ගැන අපට කිසියම් ආකාරයක දැනුමක් තියෙනට ඕන. ඇසට රූපයක් පේනකොට මොකද වෙන්නේ? කනට ශබ්දයක් අහනකොට මොකද වෙන්නේ? මෙන්න මේ යථාර්ථයේ තේරුම් අරගෙන මේ යථාර්ථයේ තේරුම් නොගැනීම නිසා අපි මේ දුක් විඳින්නේ කියන කාරණය තේරුම් ගත්තොත් එතකොට තමයි පින්නොතින අපට මේ දුක්ඛාදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ ධර්ම මාර්ගය ඉදිරියට යන්නට හේතුවක් වෙන්නේ. දැඩි උනන්දුවක් උත්සාහයක් ඇතිවන්නේ මෙන්න මේ සංසාර චක්‍රයේ ස්වභාවය දුකේ හට ගැනීම හා නිරෝධය පැහැදිලිසේ දැක්වෙමින් තමයි මේ ධර්ම මාර්ගය අපට ඉදිරියට යන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් පින්නතුනි, බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුගතවම විශේෂයෙන් අපි චතුරාර්ය සත්‍ය තේරුම් ගන්නට ඕන. දුක්ඛ සත්‍ය කියන්නේ මොකද්ද? සමුදය සත්‍ය කියලා කියන්නේ මොකද්ද? නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන මෙන්න මේ චතුරාර්ය සත්‍ය ගැන දැනුමක් තිබුණොත් තමයි අපට අද මේ අප සාකච්ඡා කරන තේමාව සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම මාර්ග සත්‍ය මනවින් තේරුම් ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඇසට රූපයක් දකිනකොට අපේ හැම වෙලාවෙම කර්මය නිෂ්පාදනය කරගන්නා වූ අපේ ඇස් කන් ආසාදී ආයතන වලට සාපේක්ෂව වර්ණ රූපය, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප ආදී රූප අපේ අරමුණු වලට, ඉන්ද්‍රිය වලට ගෝචර වෙනවා. ඇසට රූපයක් දකිනකොට ඇස රූපය චක්කු විඥානේ, චක්කු සම්පස්සේ, චක්කු සම්පස්සජා වේදනා, රූප සංඥා, රූප සංචේතන මෙන්න මේ ආදී මූලික අවස්ථාවක් විපාක මට්ටමේ ස්කන්ධ පංචකයක් හට ගන්නවා. ඒක අහුත්වා සම්බුතං හුත්වා නබවිසති කියපු විදියට කලින් නොපිමින මේ මොහොතේ හේතු නිසා හටගෙන මේ මොහොතේම නිරුද්ධ වෙලා යනවා. නිරුද්ධ වෙලා යන මෙන්න මේ ස්කන්ධ පංචකයේහි මේ නිරෝධයේ නොදකින අපි ඒ හට ගැනීම අන්තෙහි අපි ගමන් කරනවා. සමුදය අන්තයට බහිනවා මේ හටගත් ස්කන්ධ පංචකයේ නිරුද්ධ වීම නොදකින හේතුවෙන්. නොදකීම හේතුවෙන්. එතකොට පින්නතුනි, ඇසට රූපයක් දැකලා ඒ රූපේ නිරුද්ධ වුණාට පස්සේ තමයි අපි මනෝවිඥාණයෙන් ධර්මාලම්බණයක් විදියට මේ රූපය තේරුම් ගන්න. එතකොට අපිට දුක හටගන්නේ කොහොමද? ඇසට දකින රූපයේ නිරුද්ධ වෙච්ච බව පිළිබඳව අනුබෝධය නිසා ඒක ඇති දෙයක් හැටියට මේ මොහොතේ තියෙන දෙයක් විදියට ගැනීම නිසා තමයි ඒ බාහිර රූපේ හිත බැසගෙන ඒ රූපය අභිනන්දති, අභිවදති, අජ්ජෝසායතිට්ඨති කියපු විදියට එහි අපි සතුට වෙනවා, එහි ගුණ කියනවා, එහි බැසගෙන ඉන්නවා. කනට ශබ්දයක් ඇහුණත්, නාසයට ගඳ සුවඳක් වින්දත්, දිවට රසයක් ලැබුණත්, ශරීරයට පහසක් වින්දත් මේක තමයි යථාර්ථය. මේ ඉන්ද්‍රිය පහෙන්ම ගන්න අරමුණු වල ලක්ෂණය තමයි ඒ විපාක මට්ටමේ ස්කන්ධ පංචකයෙන් නිරුද්ධ වෙච්ච තැනක නම කර්ම විදියට තමයි අපි මේ දුක හෝ සැප කියන එක නිර්මාණය කරගන්නේ. එතකොට අපේ ධර්ම මාර්ගයේ ආරම්භයේදීම තේරුම් ගත යුතු දෙයක් තමයි ඇයි අපි ධර්ම මාර්ගය ඉදිරියට යන්නේ? ඉදිරියට යන්නේ අපි දුකෙන් නිදහස් වන්න. දුකෙන් නිදහස් වෙන නම් අපි මොකද කරන්න ඕන? සැබෑ නුවණක් ලබන්නට ඕන. අපි අවිද්‍යාසහගතව හිටියොත් සංඛාර, විඥාන, නාම රූප ආදී මේ පටිසම්පාදී අංග හටගෙන අපට සංසාර චක්‍රයේ දුක් විඳින වෙනවා. අන්නේ දුකෙන් නිදහස් වෙන නම් ඇසට රූපයක් දකිනකොට ඒ දැකපු රූපය නිරුද්ධ වෙච්ච මොහොතක මේ වෙලාවේ මා එය මන ආයතනෙන් ධර්මාලම්බනයක් විදියට මනෝවිඥාණයෙන් තේරුම් ගන්න අවස්ථාවේ මේ ඉන්නේ. ඒ හට ගන්නා වූ ස්වභාවයත් ඒ මනෝවිඥාණයත් මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා කියලා දකින්නට ඕන. මෙන්න මෙතෙන්දී උපරිම ලෙස සීහානුවන පිහිටුවා ගත්තොත් අපට පුළුවන්කම තියෙනවා දුකෙන් නිදහස් වෙන්නට. මෙන්න මේ දුකෙන් නිදහස් වීම සඳහා වැඩි උතු මාර්ගය තමයි සතර සතිපට්ඨාන විදියට, සතර සම්‍යක් ප්‍රධාන වීර්ය විදියට, සතර රිද්ධිපාද විදියට, පංචේන්ද්‍රිය විදියට,
පංච බල විදියට, සත්‍ය බොජ්ජංග විදියට, අරසංගික මාර්ගය විදියට බුදුරජාණන් වහන්සේ මේ පැහැදිලි කළ දෙලා තියෙනවා. එතකොට පින්නතුනි, අපි තීරුම් ගත යුතුයි, අපි ප්‍රඥාවෙන් ඉඳලා දුකෙන් නිදහස් වෙනවද, අවිද්‍යාවෙන් ඉඳලා දුකටපත් වෙනවද කියන කාරණය. එහිදී පින්නතුනි, අවිද්‍යාපත්‍ය සංඛාරා, සංඛාරපත්‍ය විඥානං, විඥානපත්‍ය නාම රූපං ආදි වශයෙන් සඳහන් කරන මේ සංසාර චක්‍රය අපට යන සිදවන්නේ ඇයි? ඇහැට දකින රූපයට අපි ආසාවක් හෝ දේශයක් හටගන්නේ ඇයි? හටගන්නේ අර ඒ නිරුද්ධ වෙච්ච දේ මේ මොහොතේ තියෙන දෙයක් හැටියට අවිද්‍යාවෙන් ගැනීම නිසා. එහි අවසාන ප්‍රතිඵලය ඒ අවිද්‍යාව පමණට ආසාව හෝ ගැටීම ඇති වෙනවා. එපමණට අපට ජරා මරණ භුක්ති විඳින්න සිද වෙනවා. මෙන්න මේකයි යථාර්ථය. ඉති ඉමස්මින් සති දං හෝති, ඉමස්ස උප්පාදායි දං උපජ්ජති කියන්නේ මේකයි. අවිද්‍යාව තිමුනොතින් සංස්කාර ආදී දේවල් හටගෙන අපට සංසාර චක්‍රයේ දුක් විඳින සිද වෙනවා. ඒ වගේම අවිඥායත්ව වාසයේ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියපු විදියට නැත්තම් ඉති ඉමස්මින් අසති දන්න හෝති, ඉමස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති කියපු විදියට අපට අවිද්‍යාවෙන් දුරු වෙන්නට පුළුවන් වුණොතින් සංස්කාර ආදී අවිද්‍යාවෙන් හටගන මේ ඉතුරු අංග දුරු කරලා අපට සංසාර චක්‍රයෙන් නිදහස් වෙන්න පුළුවන් කියන මෙන්න මේ දර්ශනය. එතකොට මෙන්න මෙතන තමයි අපි ධර්ම මාර්ගයේ වඩනවාද නැද්ද කියන බව සනිටුහන් කරන ප්‍රධානතම සංදිස්ථානය වන්නේ. අපේ ළඟම ඥාතියෙක් වෙන් වෙනකොට, අපේ ශරීරයට දුකක් එනකොට, අපි අකමැති දෙයක් අහනකොට, මේ වගේ දේවල් වලින් අපට චිත්ත පීඩාවක් එනවා නම් අපි තේරුම් ගත යුතු දේ තමයි ඒ හැම අවස්ථාවකදීම අපි අවිද්‍යාව සහගතව ඉන්නේ කියන කාරණය. අපි ඒ හටගත්තු දේ Nirodhe දැක්කොතින් අපි Nirodhe අන්තේ නම් ඉන්නේ, අපට පුළුවන්කම තියනවා දුකෙන් නිදහස් වෙන්නට. මෙන්න මේ අවබෝධය ලැබීම බුදුදහමෙහි නිරන්තරයෙන්ම අවධානයට භාජනය කළ තියෙනවා. මේ දැක්ම තමයි අපට මේ ධර්ම මාර්ගය ඉදිරියට යන්නට හේතු වන ප්‍රධානතම කාර්ය බවට පත් වෙන්නේ. සද්ධාතේ තථාගතස්ස බෝධින් කියන්නේ මේකයි. භාගතුන් වහන්සේගේ සම්බුද්ධත්වය ගැන, අවබෝධය ගැන විශ්වාසය ඇති කර ගන්නවා කියන්නේ මේකයි. මෙන්න මේ විශ්වාසය, ශ්‍රද්ධාව, ගෞරවය, ප්‍රසාදය ඇති කරගත්තු පමණට අපි වීරියක් හට ගන්නවා මේ ධර්ම මාර්ගය ඉදිරියට ගිහිල්ලා දහමින් ඵල නෙලා ගන්නට ඕන, දුකෙන් නිදහස් වෙන්නට ඕන කියන කාරණය. එතකොට පින්නතුනි, මේ චතුරාර්ය සත්‍යයේ ප්‍රධානතම සත්‍ය දුක්ඛ සත්‍යය. ඇසට රූපයක් පේන මුල් අවස්ථාව, ස්කන්ධ පංචකයේ විපාක මට්ටමේ අවස්ථාව, මෙන්න මේක මේ දුක්ඛ සත්‍ය, දුක්ඛ සත්‍යම් පරිඤ්ඤයං කියලා තියෙනවා. මේ දුක්ඛ සත්‍ය පිරිසෙන් දැනගන්නට ඕන. ඊළඟට ඒ දුක්ඛ සත්‍යම පාදක කරගෙන අවිද්‍යාව මූලිකව හට ගන්නවා නම් තෘෂ්ණාව. අන්නේ තෘෂ්ණාව යායන් තණ්හා පෝනෝ භවිකානන්දි රාග සහගතා తත්‍ර తත්‍ර අභිනන්දිනී කියපු විදියට නැවත නැවතත් භවයට යන්නට හේතු වන ඒ තැන්වල ඇලෙන ස්වභාවය තමයි දුකට ආසන්නතම හේතුව. දුකේ මූලය අන්න ඒක දුරු කිරීම දුක්ඛ නිරෝධය. ඒ දුක්ඛ නිරෝධය සඳහා තියෙන මාවත ආරසිංහ මාර්ගය ඇතුළු මෙන්න මේ කරුණ කියන විශ්වාසයේ අපි අවධානයට ලක් කරන්න ඕන. මෙන්න මේ අවබෝධය සමගම පින්නතුනි, අපට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම කාරණා අසහා දැනගන්නට පුළුවන්කම තියෙනවා. අන්නේ තින්නේ තමයි මේ සතර සතිපට්ඨාන ආදී කාරණා අපේ ජීවිතේට වැදගත් වෙන්නේ. සතර සතිපට්ඨානය තමයි මේ ධර්ම මාර්ගයේ සජීවීකරණ භූමිය බවට පත් වෙන්නේ. බුදුරජාන් වහන්සේ කෑ දේශනා කළේ සකේ බික්කවේ චරත පෙත්තිකේ විෂේ ගෝචරේ පෙත්තිකේ විෂේ කියලා සඳහන් කළා. පියාගේ ශේස්ත්‍රය හැසිරෙන්න කියලා. සතර සතිපට්ඨානය තුළ අපි යම් විසමනකට හිටියනම් ඒ හිටිය පමණට අපට දුක නිදහස් වෙන පුළුවන්කම තියෙනවා. පින්නතුනි, සතර සතිපට්ඨානය තමයි මූලික අනුශාසනා විදිහට දේශනා කළේ. සතර සතිපට්ඨානය වඩනකොට සත්‍ය බොජ්ජංග වැඩෙනවා. සත්‍ය බොජ්ජංග වැඩෙනකොට මාර්ගාංග සම්පූර්ණ වෙලා විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරනවා කියලා දේශනා කළා. මේ කරුණු 37 මූලික තේමා සතිපට්ඨාන, ඉද්ධිපාද, සම්‍යප්ප්‍රධාන වීරිය, ඉන්ද්‍රිය, බල, බොජ්ජංග, මාර්ගාංග. පින්නතුනි, මේ වෙන වෙනම තේමා තිබුණට මේ හැම එකක්ම එකිනෙකට සම්බන්ධයි. එකක් වඩනකොට අනිත් දේවලුත් වැඩෙනවා.
ඒ වැඩිච්ච පමණට විද්‍යාවේ මුක්තිය සාක්ෂාත් වෙනවා. එතකොට වරක භාගතුන් වහන්සේ දේශනා කරනවා අවිද්‍යා සූත්‍රය ආදී සූත්‍රවල දේශනා කරනවා ආනාපාන සති සූත්‍රය, ආනන්ද සූත්‍රය මේ වගේ තැන්වලදී තාම පැහැදිලිව දේශනා කරනවා සතර සතිපට්ඨානෙ වඩනකොට සත්‍යබොජ්ජංග වැඩෙනවා කියලා. එතකොට සත්‍යබොජ්ජංග වැඩෙනවා කියලා කියන්නේ අනිත් පැත්තෙන් සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර රිද්ධිපාද, ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම කියන දේවල් වැඩෙනවා. ඒ වගේම මහා සලායතනික සූත්‍රය ආදී දේශනාවලදී ඉතාම පැහැදිලිව දේශනා කරනවා ආරස්මංගික මාර්ගය වඩනකොට සතර සතිපට්ඨානෙ වැඩෙනවා. සතර සතිපට්ඨානෙ වැඩෙනකොට සතර සම්‍යක් ප්‍රධාන වීරිය වැඩෙනවා. සතර රිද්ධිපාද වැඩෙනවා. ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, සත්‍යබොජ්ජංග මේ ආදී කාරණා වැඩෙනවා කියලා සඳහන් කළා. එතැම් දේශනාවල සඳහන් කරනවා ආරස්මංගික මාර්ගය වැඩෙනකොට සත්‍යබොජ්ජංග වැඩෙනවා. සත්‍යබොජ්ජංග වැඩෙනකොට ආරස්මංගික මාර්ගය වැඩෙනවා ආදී වශයෙන් මේ අන්‍යෝන්‍ය සම්බන්ධය ඉතාම පැහැදිලිව දක්වලා තියෙනවා. හැබැයි පින්නතුනි මේ සීලම ධර්ම මාර්ගයේ ධර්ම කරුණ සම්පූර්ණත්වයටපත් වෙන්නේ මුලින්ම සම්මා දිට්ඨියෙන් ආරම්භ කරන්න ඕන. සම්මා දිට්ඨි පුරේජවන් කියන කාරණේ දුක් ආදී චතුරාර්ය සත්‍ය ගැන පැහැදිලි දැක්මක් ඇතුවයි මේ ගමන මග අපි ආරම්භ කරන්න ඕන. මොකද ඒ තමයි අපි සංසාර චක්‍රයේ ගමන් කරන අවිද්‍යා සාගතව ඒ සංසාර චක්‍රයෙන් නිදහස් වෙන්නට මොකද කරන්න ඕනි කියන මෙන්න මේ අන්ත දෙක ගැන පැහැදිලි දැක්මක් අපට ඇති කරගන්නට අවශ්‍ය වෙනවා. එතකොට අවිද්‍යා සාගතව හිටියොතින් අපි ඇසට දකින රූපය කලින් තිබුණු රූපයක් අපි මේ දකින්නේ ඒක දැක්කට පස්සේ තිදුරනවා කියලා හිතුවොත් ඒ කියන්නේ අපි අවිද්‍යාවෙන් ඉන්නේ. නැත්නම් ඇහැට දකින රූපය මේ වෙලාවේ බාහිර තියෙන රූපය මන් දකින්නේ කියලා හිතුවොත් ඒත් අවිද්‍යාවෙන් ඉන්නේ. අපි ඇසට රූපයක් දකිනකොට කනට ශබ්දයක් අහනකොට වර්තමානයේ තුල ඒ වන්න රූපයේ ගන්ධ රූපය ආදී මේ බාහිර ගෝචර රූප ඇස ආදී ප්‍රසාද රූප වලට ගැටෙනවා. නමුත් පිනතුනි ඒ වර්තමානයේ ගැටුණු දේ හඳුනා ගන්නකොට නිතරම අපි හඳුනාගන්නේ ඒක නිරුද්ධ වෙච්ච අවස්ථාවක මන ආයතනෙන් මනෝවිඥාන විදියට. අනේ නිසා භාගතුන් වහන්සේ දේශනා කළේ න පංචේ විඥානේ හේකින්ච ධම්මං පටිවිජානාති කියලා. මේ චක්කු විඥාන, සෝත විඥාන ආදී විඥාන පහෙන් කිසිම දෙයක් හඳුනා ගන්න බෑ කියලා. අඤ්ඤත්‍ර අබිනිපාත මත්තා. එහි අරමුණ ආයතනෙට පතිත වීම පමණයි වෙන්නේ. ඊටාම ප්‍රාථමික මට්ටමේ දැනුමක් විතරයි එන්නේ. ඒක අපි හඳුනා ගන්නව නම් හඳුනා ගන්නේ නිතරම නිරුද්ධ වෙච්ච මොහොතක මන ආයතනෙන් ධර්මාලම්බනයක් විදියටයි හඳුනා ගන්න. මෙන්න මේ දැනුම තිබුණොත් තමයි අපි සුතමේ ඥානෙ ලැබුණා වෙන්නේ. එහෙම වුණොත් විතරයි අපි අර ස්පර්ශාන්තයෙන් නිදහස් වෙලා නිරෝධ අන්තයට යන්නේ. ස්කන්ධ පංචකයේ ආචියගාමී තත්වයෙන් නිදහස් වෙලා අපචියගාමී කියන වැයවීම අන්තයට යන්නේ. මේ දර්ශනයෙන් හිටියොත් තමයි බාරහාර බර රැගෙන යෑම කියන අන්තයෙන් නිදහස් වෙලා බාහර නික්කේප ස්කන්ධ පංචකේ නැවති මේ මහා බර බිමින් තියන්න පුළුවන්කම තියෙන්නේ මේ දර්ශනයෙන් හිටියොත් පමණයි. අන්නේ දර්ශනයේ යථාර්ථයක් බවට පත් කර ගැනීම ප්‍රධාන අනුශාසනාවක්සේ භාගතුන් වහන්සේ බොහෝ තැන්වල දේශනා කළ තියෙන්නේ සතර සතිපට්ඨානෙ වඩන කියලා. සතර සතිපට්ඨානෙ වැඩීම ආරම්භයේදීම ඊටම පැහැදිලි කාරණයක් දේශනා කරනවා. ආදිමේව විසෝදේහි කුසලේසු ධම්මේසු කියලා. ආරම්භයේදීම කුසල ධම්මයේ පිරිසුදු භාවය ඇති කරගන්න කියලා. ඒ මොකද්ද? සීලංච සුවිසුද්ධං දිට්ඨිංච උජුකා කියලා කාරණයක් පැහැදිලි කරනවා. සීලය පිරිසුදු වෙන්නට ඕන, දැක්ම ඍජු වෙන්න ඕන කියලා. ධර්ම මාර්ගයේ බොහෝ කරුණු පැහැදිලි කරනකොට තියෙන ඊටාම පැහැදිලි අනුශාසනාවක් තමයි සිල්වන්ත වෙන්න කියන කාරණය. කායික වාචික සංවරය ඇති කරගන්න කියන කාරණය. ආර්ය මාර්ගයේ, නිවන් මාර්ගයේ, විමුක්ති මාර්ගයේ ප්‍රධානතම පියවරක් තමයි සීලය කියන කාරණය. සීලය පතිට්ඨාය නරෝසපඤ්ඤෝ කියලා කියනෙත් මේකයි. සප්තවිසුද්ධියේදී සීලවිසුද්ධි, චිත්තවිසුද්ධි ආදී අනුපිළිවෙල යනෙත් මේකයි. ත්‍රිවිධ ශික්ෂාවෙහි සීල සමාධි ප්‍රඥාව කියන අනුපිළිවෙල තියෙනෙත් මේ නිසයි. නමුත් පින්තුනි මෙතෙන්දී අපි තේරුම් ගත යුතු ප්‍රධානතම දෙයක් තියෙනවා. සීලංච සුවිසුද්ධං කියන කාරණිය පමණක් නෙවෙයි බුදුහාඳුරගේ කලේ දිට්ඨිංච උජුකා කියන කාරණයක් පැහැදිලි කරනවා. ඒ මොකද්ද? දැක්ම, සම්මා දිට්ඨිය, දර්ශනය ඍජු කරගන්න කියලා. මොකද්ද මේ දර්ශනය කියන එක පැහැදිලි කරනවා කච්චානගොත් ආදී සූත්‍රවල. භාගතුන් වහන්සේ දේශනා කරනවා ස්කන්ධ පංචකේ හට ගැනීම දකින්න කෙනා නැත කියන අන්තයට නාස්තිකවාදයට යන්නේ නැහැ කියලා. හැම වෙලාවෙම
ඉති ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති කියපු විදියට ඒ හේතු ටික සකස් වීම වශයෙන් ස්කන්ධ පංචකයක් හට ගන්නවා. ඒ වගේම ඉමස්මින් අසති ඉදං හෝති. මේ හේතු ටික නැති කල්හි නැත්තං ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. මේ නිරෝධයෙන් මේ නිරෝධයටපත් වෙනවා කියන කාරණය. එතකොට බුදුහාඳුරු පැහැදිලි කරන්නේ හැම මොහොතෙම හේතු ඇති කල්හි ස්කන්ධ පංචකේ හට ගැනීම දකින කෙනා සමුදය දකින කෙනා නැත කෙනා අන්තයට නාස්තිකවාදයට යන්නේ නැහැ කියලා. අනිත් පැත්තෙන් ඒ හේතු ටික නිසා හටගත්තු මේ ධර්මයන් හේතුන් පටිච්ච සම්භෝතං කියපු විදිහට හටගත්තු මේ දේ හේතු බංගන් නිරුජ්ජති කියන මට්ටමට යනවා නම් හේතු නිරෝධෙන් නිරෝධය යන බව දැක්කොතින් ස්කන්ධ පංචකේ නිරෝධය දැක්කොතින් ඒ නිරෝධය දකින කෙනා ඇත කියන අන්තයට සාසත කියන අන්තයට යන්නේ නැහැ කියලා. මෙන්න මේක තමයි දිට්ඨින්ච අනුපගම්ම සීලවා කියලා දේශනා කරන්නේ. දෘෂ්ටින් වලට නොපෙමිනෙන් සිල්වන්ත වෙන්න ඕන කියලා කියන්නේ මේකයි. එතකොට ඇත කියන්නේ කාන්තියක්. ස්කන්ධ පංචකයේ නිරෝධය නොදකින කෙනා ඇත කියන අන්තයේ ඉන්නේ. ඒ වගේම ස්කන්ධ පංචකයේ සමුදය නොදකින කෙනා නැත කියන අන්තයේ ඉන්නේ. මෙන්න මේ ඇත සහ නැත කියන අන්ත දෙකම එක විට දුර වෙන දර්ශනය තමයි ඉති ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං හෝති කියන දර්ශනය. නැත්තම් යං කිංච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන කාරණය. නැත්තම් හේතුන් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධති කියන මේ දර්ශනය. මෙන්න මේ දර්ශනය ලැබුණොත් තමයි එතනටාට මධ්‍ය මාර්ගය මැදමාවත පැනවෙන්නේ. මධ්‍ය මාර්ගය කියලා කියන්නේ පින්නතුනි පටිච්ච සමුපාදය නැත්තම් චතුරාර්ය සත්‍ය නැත්තම් ස්කන්ධ පංචකයේ සමුදය වේ දක්නා නුවණටයි මෙන්න මේ මධ්‍ය මාර්ගය කියලා කියන්නේ. අන්නේ මධ්‍ය මාර්ගයේ පැනවිච්ච කෙනාට තමයි මේ ආරස්නංගික මාර්ගයේ ඇතුළු නැත්තම් සතර සතිපට්ඨාන ඇතුළු සත්‍යස් බෝධිපාලසික ධර්මවල කිසියම් කරුණක් වඩන්න ඔහු ඉදිරිපිට පැනවෙන්නේ මෙන්න මේ දර්ශනයත් එක්ක. භාගතුන් වහන්සේ ඒ ඒ පුද්ගලයන්ගේ මානසික ස්වභාවය අනුව ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම අනුව විශේෂයෙන් ප්‍රඥා ඉන්ද්‍රිය දිනු කරු ප්‍රමාණයට අනුව ඒ ඒ ශ්‍රාවකයන්ට විවිධ අනුශාසනාවලින් මේ මාර්ගය දේශනා කළ තියෙනවා. එකම දර්ශනයක් විවිධ වාක්‍ය වලින් දේශනා කළ තියෙනවා. ඒ වගේම වඩන්නට ඕන කාරණා එක තැනක කෙනෙකුට ආරස්මික මාර්ගය වඩන්න කියලා කියනවා. තවත් තැනක කෙනෙකුට සත්‍ය බොජ්ජංග වඩන්න කියලා කියනවා. තවත් තැනක කෙනෙකුට ඉන්ද්‍රිය ධර්ම නැත්තම් බල ධර්ම නැත්තම් ත්‍රිවිධ ශික්ෂාව නැත්තම් සම්ත විදර්ශනා නැත්තම් සම්‍යක් ප්‍රධාන වීරිය මේ වගේ ඒ ඒ පුද්ගල බද්ධව පුද්ගලන රූපව දේශනා කළ තියෙනවා. නමුත් පිනුතින අවසාන වශයෙන් වැඩෙන්නේ කුමක්ද? සිහිය සානුවන කියන කාරණා දෙකයි වැඩෙන්නේ. ඒ වගේම භාගතුන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් ප්‍රඥා ඉන්ද්‍රිය වඩනවා නම් ප්‍රඥාව වඩනවා නම් ප්‍රඥාව කියලා කියන්නේ මිස්කන්ධ පංචකයේ සමුදේවය උද්‍යාභේගාමිනී පඤ්ඤා කියන මෙන්න මේ නුවණ වඩනවා නම් ඒතනත්තාට අනිත් සියලුම බෝධිපාරිසික ධර්ම සම්පූර්ණත්වයට පත් වෙනවා කියලා. මේකත් පින්නතුනි සුවිශේෂ අනුශාසනාවක් විදිහට අපිට දැක ගන්න පුළුවන්. අපි මුලින්ම මේ සාකච්ඡා කරන්නේ සතර සතිපට්ඨානය ගැන. කායේ කානුපස්සී විහෙරති, වේදනාසු වේදනුපස්සී විහෙරති, චිත්තේ චිත්තානුපස්සී විහෙරති, ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියන කාරණය. ඇයි මේ කායාදී සතිපට්ඨාන අපි වඩන්නට ඕන? එහි මූලික අරමුණ පැහැදිලි කරන භාගතුන් වහන්සේ ඒ කායනෝයන් බික්කවේ මග්ගෝ සත්තාන විසුද්ධියා සෝක පරිද්දවන සමතික්කමාය දුක්ක දෝමනස්සාන අත්තංගමාය ඥායස අධිගමාය නිබ්බානස සච්චිකිරියාය යදි දං චත්තාරෝ සතිපට්ඨාන කියලා දේශනා කළා. සත්‍යංගයේ පිරිසුදු භාවය සඳහා මානසික පරිසුද්ධතාවය සඳහා සෝක පරිද්දවයන්ගෙන් දුරවීම සඳහා දුක් දෝමනස් එකමවීම සඳහා ඥානෙ ලැබීම සඳහා නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා එකම මාර්ගය විදියට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ සතර සතිපට්ඨානෙ වඩන්නේ කියලා. එතකොට පින්නතුනේ පිරිසුදු භාවය කොහොමද වෙන්නේ? අපිරිසුදු භාවය කියන්නේ මොකද්ද? අපිරිසුදු භාවය කියන්නේ මේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකයේ තවමත් ඇති දෙයක් විදියට නැත්තම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන අපි යමක් දකින අවස්ථාවේ මුලින්ම හටගන්න ස්කන්ධ පංචකය තව දුරටත් මේ මොහොතෙත් ඇතැයි කියන ගන්න අන්තය තමයි අපිරිසුදු භාවය, අකුසලය, අන්ධකාරය, කළු පැත්ත, අවිද්‍යාව මේ ආදී වශයෙන් පැහැදිලි කළ තියෙනවා. අන්නේ කළු පැත්තෙන් අපිව නිදහස් කළා. නැත්තම් අර නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකයේ බැසගෙන තියෙන ස්වභාවයෙන් හිත නිදහස් කරලා අපි මේ වෙලාවේ යමක් තේරුම් ගන්නේ
ඒ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකේ නිරුද්ධ වෙච්ච තැනක වර්තමානයේ හටගන්න ස්කන්ධ හතරකින් වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ හතරකින් තමයි අපි හැම වෙලාවෙම ජීවත් වෙන පිනතුනි. විපාක මට්ටමේදී විතරයි පංචස්කන්ධයක් තියෙන්නේ. යමක් අපි තේරුම් ගන්න හැම අවස්ථාවකදීම විපාකීක්ම වෙච්ච අවස්ථාව. විපාකයේ ඊතාම ශනිකයි ඒ ශනිකව හටගෙන නිරුද්ධ වෙනවා. ඒ විපාක මට්ටම තුල පිහිටලා අපට යමක් ඒ මොහොතේ තේරුම් ගන්න බෑ. අපි නිතරම තේරුම් ගන්නේ ඒ විපාක මට්ටමේ ස්කන්ධ පංචකේ නිරුද්ධ වෙච්ච තැනක. වෙනත් විදිහකින් කියනවා නම් රූපයේ සම්පූර්ණ නිරුද්ධ වෙච්ච තැනක අපි මේ දේ තේරුම් ගන්නේ මන ආයතනෙ. එතකොට මන ආයතනේ ඔස්සේ ධර්මාලම්බනයක් විදියට ඒ මනෝවිඥාණයෙන් තේරුම් ගන්න අවස්ථාවේදී අපි නිතරම තේරුම් ගන්නේ ස්කන්ධ හතරකින්. රූපස්කන්ධය සම්පූර්ණ නිදහස් වෙලා නිරුද්ධ වෙලා වේදනා සංඥා සංඛාර විඥාන කියන නව කර්ම මට්ටමෙන් තමයි අපි තේරුම් ගන්නේ. එසේ වුණත් අපි තවදුරටත් අවිද්‍යාසහගත රූපය ගත්තු නිසා අපට රූපස්කන්ධය පනවල තියෙනවා. එතකොට සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ විපාක මට්ටමේ ස්කන්ධ පංචකය පිළිබඳ අවබෝධයක් ලබා දීලා ස්කන්ධ පංචකයක් ඇසුරු කරන පුද්ගලයා අවිද්‍යාසහගතව ඒ ස්කන්ධ පංචකයෙන් නිදහස් කරලා වර්තමානයේ තමා සැබෑලෙසම හිටගෙන ඉන්න පිහිටලෙන ස්ථානය වන ස්කන්ධ හතරකට නැත්තම් අපරියාපන්න භූමියට සත්වයා ඔසවා තබනටයි මේ සීල මනුසාසනා භාගතුන් වහන්සේ පැහැදිලි කළ තියෙන්නේ. අන්න එතෙන්දි පින්නතුනි. කාය කානුපස්සනා කියලා කියන්නේ මේ රූපස්කන්ධය ප්‍රකට කර ගැනීම සඳහා කරපු අනුශාසනාව. අපි ආනාපාන සතිය, ඒ වගේම ඉරියාපත, මේ ආදී කරුණු අපි මෙනෙහි කරනකොට, ආස්වාස ප්‍රාස්වාසය මෙනෙහි කරනකොට, ඒ වගේම අපි ඉරියව් සිහිපත් කරනකොට, ඒ වගේම සම්පජඤ්ඤ විදියට අපි කරන කටයුතු ගැන සිහින් ඉන්නකොට, ඒ වගේම කෙස් ලොම් නියදත් ආදී දෙතිස් ගුණපෑම මෙනෙහි කරනකොට, නවසීවතික විදියට අපේ මරණයෙන් පස්සේ සිදුවන ස්වභාවයන් සිහිපත් කරනකොට, නැත්නම් පඨ වියාපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූප, මෙන්න මේ දේවල් අපි සිහියෙන් මෙනෙහි කරන්න, එහි සිහිය පිහිටුවා ගන්නකොට කායනුපස්සනා විදියට අපි දකින එකහතකින් කාය කායනුපස්සී විහෙරති කියපු විදියට කායේ කායනුව බලමින් වාසය කරනවා. ඒක වර්තමානය තුල ඉන්න දෙයක්. කායනුපස්සනාව ඒක සතිපට්ඨානය. ඒ සතිපට්ඨානය ඉඳගෙන සතිපට්ඨාන භාවනා වඩන්නට ඕන. සතිපට්ඨාන භාවනා කියන්නේ මොකද්ද? සමුදේ ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියපු විදියට විදර්ශනා වැඩි වීම. එකාතකින් කයට සිත පිහිටුවාගෙන ඒ කය නිර්මාණය වෙන්න වෙච්ච හේතුව රූපය, ඒ රූපයට හේතුව ආහාරය, ආහාර සමුදියෝ රූප සමුදියෝ, ආහාරය නිසා රූපය හටගත්තා, ආහාර නිරෝධයෙන් රූපය නිරුද්ධ වෙනවා කියන කාරණය. නැත්තම් කර්ම අවිද්‍යාදී තවත් හේතු දක්වන්නට පුළුවන්. ඒ පුද්ගලයාનો වෙනස් වෙනවා මේක. ඒ හේතු නිසා මේ රූපය හටගත්තා, හේතු නිරුද්ධෙන් රූපය නිරුද්ධ වෙනවා කියලා රූපයේ පිරිසින දැනගන්නට, නැත්තම් රූපස්කන්ධය ප්‍රකට කරගන්නට, වෙනත් විදිහකින් කියනවා නම් කබලින්කාරාහාරය තීරුම් ගැනීම සඳහායි කායනුපස්සනාව දේශනා කළේ. කය කායනුපස්සනා කියන්නේ මේකයි. ඊළඟට වේදනාසු වේදනුපස්සේ විහෙරති. අපේ ඇස ආදී ආයතන ඔස්සේ එන චක්කු සංපස්සජා වේදනා, රූප සංපස්සජා වේදනා, මේ ආදී වේදනාවන් 6 පිළිබඳව ඉන්ද්‍රිය 6ට එළඹෙන වේදනාවන් ස්පර්ශ නිසා වේදනාව හටගත්තා. ස්පර්ශ නිරෝධයෙන් වේදනාව නිරෝධයට පත් වෙනවා කියන අවබෝධය ලබා දෙන්නටයි වේදනුපස්සනාව ඉදිරිපත් කළේ. වේදනාව දැනගන්නකොට වේදනා ස්කන්ධය දැනගන්නවා. ඒ වගේම ස්පර්ශ ආහාරය ප්‍රකට වෙනවා. මේ තුලින් වෙන්නේ මොකද්ද? අපට යම් කිසි සැප දුක් උපේක්ෂා ආදී වේදනාවක් නැත්නම් කායික මානසික වේදනාවක් නැත්නම් චක්කු සංපස්ස ආදී වේදනාවක් අපට දැනෙනකොට අපි දන්නවා මේක මුල් ආයතන පහෙන් ගත්තු වේදනාව නිරුද්ධ වෙලා මේ මනෝ සංපස්ස ජා වේදනාවක් විදියටයි මේක විඳින්නේ. ඒකත් ස්පර්ශ නිසා හටගත්තු දෙයක්. ස්පර්ශ නිරෝධයෙන් නිරෝධ වෙනවා කියලා දකිනවා. ඔහු නැචකින්චි ලෝකී උපාදී ඇති ලෝකේ කිසිවක් උපදි වශයෙන් කිසිවක් තෘෂ්ණා දෘෂ්ටිමාන වශයෙන් හු නොගෙන හේතුඵල දහම දකින කෙනේ බවට පත් වෙනවා. වේදනාසු වේදනාපස්සේ විහෙරති. ඊළඟට චිත්තේ චිත්තානුපස්සේ විහෙරති. සිතේ සිතානුව බලමින් වාසය කරනවා. නාම රූප නිසා විඥානය හට ගන්නවා. චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන මේ විඥාන හැම මොහොතෙම
එක විඥානයක් හටගෙන නිරුද්ධ වෙන අනිත් විඥානය හටගන්නේ. මේ විඥාන හටගන්නේ නිකන් නෙවෙයි, සත්‍ය පුද්ගලෙක් නිර්මාණය කරන දේවල් නෙවෙයි, හේතු නිසා හටගන්නේ. නාම රූප නිසා හටගන්න විඥානය නාම රූප නිරෝධයෙන් නිරෝධ වෙනවා කියලා දකින්නටයි අපේ චිත්තානුපස්සනාව වඩන්නේ. අන්නේ චිත්තානුපස්සනාව වැඩිමේ ප්‍රතිඵල විදියට අපි විඥාන ආහාරය තේරුම් ගන්නවා. ඒ වගේම විඥාන ස්කන්ධය ප්‍රකට කර ගන්නවා. විඥානයේ තියෙන ආසාව ය නිත්‍ය සපාත්ම වශයෙන් ගන්න ගතිය ටිකෙන් ටික අඩු කර ගන්නවා. විඥාන ස්කන්ධය ප්‍රකට කර ගන්නටයි චිත්තානුපස්සනාව දේශනා කළේ. ඊළඟට ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ධර්මයන් හි නැත්තම් සිතිවිලි වල කුසල අකුසල සිතිවිලි වල ස්වභාවය තේරුම් ගන්න ධම්මානුපස්සනාව වඩනවා. මනෝ සංචේතන හරය ප්‍රකට කර ගන්නට නැත්තම් සංඥා සංඛාර කියන ස්කන්ධ දෙක ප්‍රකට කර ගන්නටයි ධම්මානුපස්සනාව අපි වඩන්නේ. එතකොට පින්නතුනි ධම්මානුපස්සනාව වඩනකොට එකාතකින් කාමච්ඡන්ද ආදී නීවරණ ගැන අපි අවධානයෙන් ඉන්නවා. හේතු නිසා මේ නීවරණ හට ගන්නවා, හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. හටගත්තු දෙයක නිරෝධය, නැති දෙයක හට ගැනීම, හටගත්තු දේ නිරුද්ධ වෙලා නැවත නූපදින ආකාරය, මේ වගේ දේවල් ගැන අපි අවධානයෙන් ඉන්නවා. ඒ වගේම අසාදී ආයතන, රූපාදී අරමුණු, චතුරාර්ය සත්‍ය, බොජ්ජංග මේ විදියට කුසල අකුසල දෙපැත්තේම දේවල් චේතනා චෛතසික හේතු නිසා හටගෙන නිරුද්ධන ආකාරය දකිනවා. අන්නේ චේතනාවලටවත් අපි බැඳෙන්නේ නැහැ. ඒ චේතනාත් හේතු නිසා හට ගන්නවා, ස්පර්ශ නිසා හටගෙන ස්පර්ශ නිරෝධයෙන් නිරෝධ වෙනවා කියලා දකිනවා. පින්නතුනි මෙන්න මේ සතර සතිපට්ඨානය තමයි බුදුදහමෙහි ප්‍රධානතම අනුශාසනාවක් විදිහට දේශනා කළේ. සතිපට්ඨානය කියන එක නොඑක් තැන්වල දේශනා කළා තියෙනවා. දැන් පංච ඉන්ද්‍රිය ධර්ම ගත්තා, සති ඉන්ද්‍රිය කියලා දේශනා කරන්නේ මේකයි. ඊළඟට සති බල කියලා දේශනා කළා තියෙනවා. සති සම්බොජ්ජංගයේ සම්මා සති මේ වගේ අනිත් අනුශාසනාවලත් මේ කාරණා නැවත නැවතත් අපට මුණ ගැහෙනවා. එතකොට අපි මේ වෙලාව හැටියට සතර සතිපට්ඨානෙ මේ කෙටියෙන් පැහැදිලි කළේ. ඊළඟ අනුශාසනාව තමයි සතර සම්‍යප්ප්‍රධාන වීරිය. නූපං අකුසල් නොඉපදීමටත්, උපන් අකුසල් දුරු කිරීමටත්, නූපන් කුසල් උපදවා ගැනීමටත්, උපන් කුසල් දිනු කර ගැනීමටත් යන උත්සාහය. පින්නතුනි මේ ධර්ම මාර්ගය අපි තේරුම් ගත්තොත් අපට ලොකු අභ්‍යන්තර අභිප්‍රේරණයක්, උනන්දුවක්, උද්‍යෝගයක් ඇති වෙනවා. හැකිතාන් දුරට අකුසලෙන් මිදෙන්නට ඕන, කුසල කරන්නට ඕන කියලා. ඇයි අකුසලෙන් අපි මිදෙන්නට ඕන? මනසාචේ පදොට්ටිහෙන බහසතිවා කරෝතිවා. අපේ අපිරිසුසිතින් යමක් කළෝතින් අපට දුක අප පිටුපස් වෙනවා. චක්ඛන් වහතෝ පදං, ගුණා පිටුපස්සේ කරත් වෙන වගේ හිත අපිරිසුදු වෙලා කයින් වචනෙන් සිතින් කරන දේවල්ට ආදීනව අපට විඳින වෙනවා කියන බව දැනගත්තොත් අපි හැකි තාක් දුරට නූපං අකුසල් නොඉපදෙන්නටත්, උපං අකුසල් දුරු කරගන්නටත් උත්සාහ කරනවා. මේක තමයි සීලමය ජීවිතයේ ප්‍රධානතම පදනම. අන්නේ සිල්වංච ජීවිතයෙන් පෝෂණය වෙන අපි එකාතකින් අකුසලෙන් දුර වෙන අතරේදී අනිත් පැත්තෙන් කුසල් වඩනවා. සීල සමාධි ප්‍රඥා කියන කුසල් නැත්තම් සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන ආදී මේ අංග කුසල් වැඩෙන, අවිද්‍යාව දුරු වෙන මාර්ගයේ ධර්මතාවයන් අපි හැකිතාක් දුරට ජීවිතේ පුහුණු කරනවා. මෙන්න මේකට තමයි සතර සම්‍යක් ප්‍රධාන වීරිය කියලා කියන්නේ. ස්ථාන හතරක දක්වන්නා වූ උනන්දුව. එකතකින් කම්මසකතා සම්මාදිට්ඨියත්, අනිත් අතින් චතුසස් සම්මාදිට්ඨියෙන් දුක හට ගන්න ආකාරයත් අපි දැක්කොතින් අපි එකතකින් අපාදුකෙන් නිදහස් වෙනටත්, අනිත් අතින් සපුරාම සංසාර චක්‍රයෙන් සංසාර දුකෙන් නිදහස් වෙනටත් හේතු වන විදියට අපි උපරිම ලෙස කුමක්ද කරන්නේ? අපි කරන්නේ මේ ආරසිංහ මාර්ගය තුල නැත්තම් සතිපට්ඨානය තුල නැත්තම් බොජ්ජංග ධර්මාදී ධර්මතා තුල ජීවිතයේ හසුරුවා ගන්නවා, සකසා ගන්නවා. මෙන්න මේක තමයි සතර සම්‍යක් ප්‍රධාන වීරියෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට සතර ඍද්ධිපාද. ඍද්ධිපාද කියන්නේ යමක් සමෘද්ධිමත් කරගන්නට, සඵල කරගන්නට, සාර්ථක කරගන්නට හේතු වන කාරණා. මෙහිදී ඡන්ද, චිත්ත, විරිය, වීමංසා කියලා කරුණු හතරක් දේශනා කළා තියෙනවා. මුල්ම කාරණේ ඡන්ද. ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතෝ ඍද්ධිපාදං භාවේති කියලා සඳහන් කරනවා. මේ ඡන්දය වඩන්නට ඕන කොහොමද? ඒ ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතෝ කියපු විදියට යමකට අපට කැමැත්තක් තියෙනට ඕන. මේ ධර්ම මාර්ගය ඉදිරියට යන්න ඕන කියන කුසල ඡන්දයක්, ධර්ම ඡන්දයක් තියෙනට ඕන. ඒකටයි ඡන්ද කියලා කියන්නේ. ඊළඟට විරිය. ඒ මාර්ගය යන්නට දැඩි වීරියක් තියෙනට ඕන. ඒ වගේම චිත්ත.
ඒ සඳහා සිත මනෝවිඤ්ඤාණය නිතර භාවිත කරන්නට ඕන. ඒ වගේමයි විමර්ශා, විමසුම් නුවණ, සුතමේ ඥානය, නැත්නම් භාවනාමේ ඥානය, චින්තාමේ ඥානය ආදී වශයෙන් ප්‍රඥාව, විදර්ශනාව, දර්ශනීය දිනු කරගන්නට ඕන. විමසුම් නුවණ හේතුඵල ධම තේරුම් ගැනීමක්, චතුරාර්ය සත්‍ය නිතර නිතර මෙනෙහි කිරීමක්, මෙන්න මේ කාරණේ කියනවා විමර්ශා කියලා. මෙන්න මේ විදියට ඒකාතකින් ඡන්දය ඇති කරගන්නට ඕන. ඒ වගේම වීරිය ඇති කරගන්නට ඕන. චිත්ත සිත නැත්නම් සිතුවිලිය සඳහා කැප කරන්නට ඕන. ඒ වගේම විමසුම් නුවණක් තියෙන්නට ඕන. මෙන්න මේක තීරණය වන්නේ අපි කොයිතරම් දුරට සම්මා දිට්ඨියෙන්, කල්යාණ මිත්‍රාශ්‍රයෙන් කොයිතරම් දුරට ශ්‍රුතවන්ත භාවයක් ඇති කරගත්තාද කියන කාරණේ මත. ඊළඟට ඉන්ද්‍රිය ධර්ම. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ඉන්ද්‍රිය කියලා කියන්නේ ප්‍රධාන අධිපති කියන අර්ථය. මේ ධර්ම මාර්ගයේ කාලයක් අපි සම්මා දිට්ඨියෙන් යුක්තව කල්‍යාණ මිත්‍රාශ්‍රයෙන් හේතුඵල ධම, චතුරාර්ය සත්‍ය, ස්කන්ධ පංචකයේ සමුදය වේ මේ අවබෝධය අපි ලබා ගත්තා නම් අපි ඒ තුලින් ශ්‍රද්ධාවටපත් වෙනවා. භාගතුන් වහන්සේගේ මේ දේශනාව දුකෙන් නිදහස් වෙනට ඒකායන ප්‍රතිපදාව කියන විශ්වාසය, ශ්‍රද්ධාව, සද්ධාති තථාගතස්ස බෝධින් කියපු විදියට සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳ විශ්වාසය ඇති කරගන්නවා. අනේ විශ්වාසය ඇති කරගත්තු පමණට, ශ්‍රද්ධාව ඇති වෙච්ච පමණට වීරිය ඇති වෙනවා. ඒ ශ්‍රද්ධාව කොයිතරම් අපේ ජීවිතයට බලපානවද කියන කාරණය සඳහන් වෙනවා. සැබැලිස්ම අපට ශ්‍රද්ධාව හටගත්තා නම් සම්මස් නහරයට ඇටමිදුළු කරා විනිවිද ගිහිල්ලා මුළු තමන්ගේ භෞතික ශරීරයටත් මේක බලපාලා දැඩි වීරියක් හටගන්නවා. මේ ධර්ම මාර්ගයෙන් ඉක්මනටම ඇගිතා ඉක්මනින් ප්‍රතිඵල ගන්න ඕන කියන දැඩි උනන්දුවක්, අභ්‍යන්තර අභිප්‍රේරණයක්, ඉන මොටිවේෂන් එකක් ඇති වෙන බව ඉතාම පැහැදිලිව ධර්මය තුළ දේශනා කරනවා. අපේ යම්ස පමණකට වීරිය අඩුවක් තියෙනවා නම් ඒකට ප්‍රධානතම හේතුව තමයි ශ්‍රද්ධාවේ අඩුව, මේ ධර්මයේ තේරුම් ගැනීම අඩුව. තේරුම් ගත්ත පමණට අපි වීරියෙන් අඛණ්ඩව මේ ධහම තුළ ඉදිරිය කරා පියවර නගනවා. ඊළඟ ඉන්ද්‍රිය ධර්මයේ තමයි සති. අර මුලින් සඳහන් කරපු සතිපට්ඨානයම දැන් ජීවිතයේ ප්‍රධාන කාරණයක් බවට පත් වෙලා තියෙනවා. ඉන්ද්‍රිය ධර්මයක් විදිහට කාය වේදනා, චිත්ත ධම්ම කියන ස්ථාන හතරෙහි සිහසනුවන පිහිටුවා ගන්නවා. ඒක සති ඉන්ද්‍රිය. සතිය කාලයක් දිනු කිරීමේ ප්‍රතිඵල විදියට ආනාපාන සතිය වෙන්න පුළුවන්, වේදනුපස්සනා වෙන්න පුළුවන්, චිත්තානුපස්සනා වෙන්න පුළුවන්. මේ ආදී ධර්ම මානසිකාරයක් නිතර නිතර වඩනකොට සතිය දිනු කිරීමේ ප්‍රතිඵලයක් විදියට සිත සමාධිමත් වෙනවා. කාමච්ඡන්දද නීවරණ වලින් හිත නිදහස් වෙලා හිත එක කුසල අරමුණක බොහෝ වේලාවක් රඳවා ගන්නට, පවත්වා ගන්නට අපට හැකියාව වැඩි වෙනවා. අන්න ඒකට කියනවා සමාධිය කියලා. ඒ සමාධිය කාමච්ඡන්ද ආදී නීවරණ වලින් දුර වෙච්ච පමණට විතක්ක විචාර පීති සුඛ ආදී ධානාංග පිහිටලා ඒ තමා වඩන භාවනාවට අදාළ වූ විතරක විචාර තුල වාසය කරමින් ඒ තුලින් ප්‍රීතියටපත් වෙලා ඒ තුලින් හිත එකඟතාවයටපත් කරගන්නවා. තව තවත් එහි ඉදිරියට යන්න අපට පුළුවන්කම තියෙනවා. අන්න ඒ සිත සමාධිමත් වෙච්ච පමණට සමාහිතෝ භික්ඛවේ භික්ඛෝ යථාභූතං පජානති කීප ආකාරයට හිත සමාධිමත් වෙච්ච තැනැත්තා යථාභූතං පජානාති. ඔහු ඊට පස්සේ දුක්ඛේ ඥාන, සමුදය ඥානය, නිරෝධේ ඥාන, මග්ගේ ඥාන කීප විදියට කලින් සුතමේ ඥානෙන් අසහා දැනගත්තු මේ චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය පිළිසඳ දැනගත්ු දෙයක් විදියටත්, සමුදය සත්‍ය ප්‍රහීණ කර යුතු දෙයක් විදියටත්, නිරෝධ සත්‍ය සාක්ෂාත් කළ යුතු දෙයක් විදියටත්, ඒ වගේම මාර්ග සත්‍ය වැඩි දු දෙයක් කියන විදියටත් තව තවත් විශ්වසනීයත්වයේ වැඩි වෙමින් ඔහු මේ ධර්ම මාර්ගය තුළ ඉදිරියට ගමන් කරනවා. මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම තමන් ඊටාම සරලව ආරම්භ කරපු ශ්‍රුතමේ ඥාණයෙන් ආරම්භ කරපු මේ ධර්ම මාර්ගය ඉදිරියට යනකොට මේ තැනැත්තාගේ ජීවිතයේ ප්‍රමුඛ අංග බවට පත් වෙනවා සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම. ඔහු ඒකෙන් කියන්නේ ඔහු දෛනික වැඩ කටයුතු අතපසු කරනවා කියලා. දෛනික වැඩ කලින් කිසියම් විදියකින් කළා නම් ඒ වකණ්ඩව තවදුරටත් ඔහු කරනවා. ඒ තමයි කලින් කරාටත් වඩා හොඳට සම්පූර්ණව, සාර්ථකව, නිවැරදිව කලට විලට ඔහු කරනවා. ඔහු කරන ගමන් ධර්මයේ පුහුණුව වැඩි දියුණු කරගන්නවා. ඔහුට දවසට වැඩිපුර බාර ගානක් ශ්‍රද්ධාවට අදාළ කරුණු සිහිපත් වෙනවා. වීරිය කරන්න සිතුවිලි එනවා. සතිපට්ඨානය තුළ වාසය කරනවා. හිත සමාධිමත් කරන කාලේ වැඩි කරනවා. සමාධිමත් වෙච්ච පමණට පඤ්ඤා ඉන්ද්‍රිය, උද්‍යාබ්බේගාමිනී පඤ්ඤා කියපු විදියට
චතුරාර්ය සත්‍ය නැත්නම් ස්කන්ධ පංචකයේ සමුදේවය හට ගැනීම නිරෝධය නැත්නම් ආයතනවල හට ගැනීම නිරෝධය හේතු ඇති කල්හි හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධන ආකාරය මේ තැනැත්තා දකිනවා. තමගේ ජීවිතයේ ප්‍රමුඛ අංග බවට පත්වෙනවා මේ ඉන්ද්‍රිය ධර්ම. ඔහුගේ දැන් ජීවිතයේ ප්‍රධානතම අභිලාෂය තමන්ගේ ආධ්‍යාත්මික ඉලක්කය සපුරා ගැනීම. මෙහෙම කාලයක් ගත කිරීමේ ප්‍රතිඵල විදිහට තැනැත්තාගේ අර ඉන්ද්‍රිය ධර්ම තවදුරටත් ශක්තිමත් වෙලා ඒ ජීවිතයේ බලයක් බවට පත් වෙනවා. අර සද්ධා ඉන්ද්‍රිය ධර්ම සද්ධා බල, විරිය බල, සති බල, සමාධි බල සහ පඤ්ඤා බල කියපු විදිහට ඒව බල ධර්ම විදිහට තවදුරටත් ශක්තිමත් වෙනවා. එතකොට මෙන්න මේ සද්ධා ඉන්ද්‍රිය ධර්ම කොතනද දකින්න ඕන, කොතනද ප්‍රකට වෙන්න ඕනේ කියලා දට්ඨබ්බ සූත්‍රයේ පැහැදිලි කරලා දීලා තියෙනවා. එහිදී භාගතුන් වහන්සේ දේශනා කරනවා සද්ධා ඉන්ද්‍රිය දැනගන්නට ඕන සතර සෝතාපට්ටි අංගවල කියලා. බුද්ධි අවචා ප්‍රසාදන, ධම්මේ අවචා ප්‍රසාදන, සංඝේ අවචා ප්‍රසාදන, ආර්යකාන්ත සේවේ සීලය කියලා මේ කරුණු හතරක් පැහැදිලි කරනවා සෝතාපට්ටි අංග කියලා. අන්නේ සෝතාපට්ටි අංග තුල තමයි සද්ධා ඉන්ද්‍රිය ප්‍රකට වෙන්නේ. වීරිය ඉන්ද්‍රිය ප්‍රකට වන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය කියලා දේශනා කළා. අපි මුලින් දේශනා කර අර කරුණු හතර තුල තමයි වීරිය ඉන්ද්‍රිය ප්‍රකට වෙන්නේ. සති ඉන්ද්‍රිය ප්‍රකට වන්නේ සතර සතිපට්ඨානය තුල. සමාධි ඉන්ද්‍රිය ප්‍රකට වන්නේ සතර ධ්‍යාන තුල. ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රකට වන්නේ චතුරාර්ය සත්‍ය තුල කියලා දේශනා කළා. මේ ආදි වශයෙන් පින්නතුන් ඉදිරියට යනකොට ඊළඟට අපි පැනවෙන කාරණිය තමයි සත්‍යබොජ්ජංග කියන කාරණිය. සති, ධම්ම විජය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන මේ බෝධි අංග මේව ජීවිතයේ අවබෝධය සඳහා අංග විදියට ජීවිතයේ හරියට අවයව විදියට තමන්ට පිළිහිටනවා. අකණ්ඩව සතිය දිනු කිරීමේ ප්‍රතිඵල විදියට දැන් ඒ දැනත්තා තමන්ගේ සිත එක අරමුණක තියාගනිමින් සතිමත් බව දිනු කරමින් මේ තැනැත්තා නිතරම ඇසාදී ආයතන, රූපාදී අරමුණු, රූප වේදනාදී ස්කන්ධ, චක්කු ධාතු ආදී ධාතු මේ දේවල් වල හට ගැනීම නිරෝධය මේ තැනැත්තා අකණ්ඩව බලනවා. බැලීමේ ප්‍රතිඵල විදියට සතිය, මේ සතිය, මේ සිහිය බොජ්ජංගයක් විදියට, බෝධි අංගයක් විදියට, ජීවිතී අංගයක් විදියට වැඩෙනවා. ඊළඟට ධම්මවිජය සම්බොජ්ජංගය. එතනත්තා නිතරම ධර්ම කරුණු මෙනෙහි කිරීම, යෝනිසෝ මනසිකාරයේ යෙදීම, චතුරාර්ය සත්‍ය මෙනෙහි කිරීම, නැත්තම් දර්ශන සම්පත්තිය දිනු කර ගැනීම, ප්‍රඥා ඉන්ද්‍රිය වැඩි වීම, ධර්ම කරුණු ගවේෂණය කිරීම බෝධි අංගයක් විදියට වැඩෙනවා. සුතමේ ඥාණයෙන් අසා දැනගත්තු කාරණා චින්තාමය ඥාණයෙන් වඩමින් භාවනාමය පඤ්ඤාවෙන් ප්‍රකට කරගන්නට මේ තැනැත්තා නිතරම මානසික ක්‍රියාවලියක යෙදෙමින් දැම්මේ ඉන්නේ. ඔහු නිතරම මේ ධර්ම කරුණු සංසන්දනය කරමින්, සසඳමින්, ඒ වගේම ඒවා මෙනෙහි කරමින් ඒ ධර්මයෙන් සතුට භුක්ති විඳින්මින් කාලය ගත කරන්නේ. අන්නේ ධම්ම විජය සම්බොජ්ජංගේ ප්‍රතිඵල විදියට ඔහුට තවදුරටත් මේ ධර්ම මාර්ගය යන්නට විරිය ඇති වෙනවා. ඒකට විරිය සම්බොජ්ජංගය කියලා කියනවා. වීරියේ බොජ්ජංග ධර්මයක් විදිහට වර්ධනය වෙනවා. ඔහු ඉක්මනටම අකුසලෙ මිදලා හැකිතාක් දුරට අවිද්‍යාවෙන් නිදහස් වන ආකාරයට කුසලිය තුල අකණ්ඩව පිහිටනවා. ඒකට කියනවා විරිය සම්බොජ්ජංගය කියලා. ඊළඟට ප්‍රීති සම්බොජ්ජංගය. එතනත්තාගේ නිර්ආමිස සුවේ දිනු වෙනවා. ධර්මාර්ගයේ ඉනකොට, කෙලෙස් අඩු වෙනකොට මේ තැනත්තාට එන්නේනම මානසික සතුට, ආධ්‍යාත්මික සුවේ දිනු වෙනවා. ඔහුගේ මුළු ජීවිතයම සතුටෙන්, ආධ්‍යාත්මික සුවයෙන්, පංච නීවරණ වලින් දුර වෙච්ච සිතවිලි වලින් ජීවිතේ පිනා යනවා. ඒකට පීති සම්බොජ්ජංගය කියලා කියනවා. ඊළඟ පස්සද්ධි සම්බොජ්ජංගය. සංසිද්ධියකටපත් වෙනවා. කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි විදි කියපු විදිහට මේක අංග දෙකක් තියෙනවා. කාය පස්සද්ධි කියන්නේ වේදනා සංඥා සංඛාර කියන නාමයේ අන්තයේ තියෙන සංසිඳීම. චිත්ත පස්සද්ධි කියන්නේ විඥානයේ තියෙන සංසිඳීම. මෙන්න මේ චිත්ත චෛතසිකවල සංසිඳීමටපත් වෙනවා. එන්නේ එනම සිතවිලි වල තියෙන බර, සිතවිලි තියෙන ගැටීම් අඩු වෙලා මෙතනත්තාට මානසිකව සංසිඳීමටපත් වෙච්ච නිවුණු සැනසුණු පුද්ගලයෙක් බවට පත් වෙනවා. එය පස්සද්ධි සම්බොජ්ජංගේ විදියට, බෝධි අංගයක් විදියට ජීවිතේ පිහිටලා තියෙනවා. අන්නේ තමන්ගේ පස්සද්ධිය සංසිඳීම ඇති වෙච්ච පමණට හිත සමාධිමත් වෙනවා. සමාධියේ බොජ්ජංගයක් විදියට වැඩෙනවා. ඔහු කාමච්ඡන්ද ආදී නීවරණ දුරු කරගනිමින් මෙතනත්තා කිසියම් කමඨහනක් නිතර නිතර වඩමින් ඒ තුර හිත සමාධිමත් කරන්න උත්සාහ කරනවා. ඒක ඔහුගේ දැන් බොජ්ජංගයක් විදියට ජීවිතී අංගයක් බවට පත් වෙනවා. අන්න එහෙම සමාධියෙන් ඉන්න පමණට මේ තැනැත්තා නුවණින් අනිත්‍ය ආදී කාරණා මෙනෙහි කරනකොට මේ තැනැත්තා උපේක්ෂාවට පත් වෙනවා. ඒක
මෝහෙන් ඇතිවන, අවිද්‍යාවෙන් ඇතිවන, බාහිර රූපයක් දැකලා ශබ්දයක් අහලා ඒ තුල ඇතිවන උපේක්ෂාවක් නෙවෙයි. ඔහුට සංඛාර උපේක්ෂා ඥාන විදියටම මේ තැනත්තාට බාහිර මේ ස්කන්ධ පංචකයෙහි නැත්නම් අභ්‍යන්තර ස්කන්ධ පංචකයෙහි හට ගැනීම නිරෝධයේ දකිනකොට අවබෝධාත්මකව ඇතිවන උපේක්ෂාවට මැදහත් බවට මේ තැනත්තාපත් වෙනවා. එසෙන් දැකපු රූපේ නිරුද්ධ වෙලා ඒ නිරුද්ධ වෙච්ච රූපේ දකින හිතත් මේ වෙලාවට හටගෙන නිරුද්ධ වෙනවා කියලා දැක්වෙතින් ඔහුට ඇලෙනවත් ගැටෙනවත් දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඔහු මැදහස් ඉඳක් ඇති කරගන්නවා. මෙන්න මේ විදිහට සති ධම්ම විජේ විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන මේ අංග 7 බෝධිඅංග විදියට බොජ්ජංග විදියට මේ තැනත්තාගේ ජීවිතය තුළ සංවර්ධනය වෙනවා. ඊළඟට ආරසංගික මාර්ගය සම්මා දිට්ඨි යහපත් දැක්ම සම්මා සංකප්ප යහපත් සංකල්පනා සම්මා වාචා යහපත් වචන සම්මා කම්මන්ත යහපත් කර්මාන්ත සම්මා ආජීව යහපත් දිවිපැවැත්ම සම්මා වායාම යහපත් උත්සාහය සම්මා සතිය යහපත් සිහිය සම්මා සමාධි යහපත් සිත එකඟ බව. මෙතනත් ආර චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයෙන් සුතමේ ඥාණයෙන් මේ ගමන ආරම්භ කිරීමේ ප්‍රතිඵලයක් විදියට මේ තැනැත්තා සම්මා දිට්ඨිය ආදී අංග ජීවිතයේහි වඩන කෙනෙක් බවට පත් වෙනවා. මේක තමයි උජුකෝ නාම සෝමග්ගෝ අබේහා නාම සාදිසා කියන්නේ මේකයි. මේක ඍජු මාර්ගය. මේක තමයි නිර්භය මාවත. මේ මාර්ගේ ඉන්නවා නම් අපට කිසිම දිසාවක් බයසහගත වෙන්නේ නැහැ. හැම දිසාවක්ම නිර්භය මාවත බවට පත් වෙනවා. ඇයි ඒ? තමා කොයි අවස්ථාවක මිය ගියත් තමන් දුගතිකාමී වෙන්නේ නැහැ. තමන් නිර්හාරව මිය ගියත් තමා අනතුරකින් මිය ගියත් තමා දුගතියට වැටෙන්නේ නැහැ කියන නිර්භය භාවයක් තියෙනවා. ඒ වගේම නිතිපතාම තමා දුකෙන් නිදහස් වෙන මාර්ගයේ ඉන්නවා. දිනෙන් දින මොහොතින් මොහොත තමා දුකෙන් නිදහස් වෙමින් නේද මේ ඉන්නේ කියන මේ විශ්වාසනීයත්වය මේ සතුට ඔහුගේ ජීවිතය තුළ තියෙනවා. මෙන්න මේ මාර්ගය තුළ ඉනකොට ආරසංගික මාර්ගයේ වැඩිම ජීවිතය අංග බවට පත් වෙනවා. ඔහුට ඊටාම සතුටුදායක මාවත වන්නේ මේ කරුණ වටින් වාසය කිරීම. වචනයක් කතා කරත් ඒක සම්මා වාචා වෙනවා. රැකියාවක් කළත් සම්මා ආජීවය වෙනවා. කායික වාචික සංවරයක් තියෙනවනම් සම්මා වාචා සම්මා කම්මන්ත වෙනවා. සිත වැඩිමත් තියෙනවනම් ඒක සම්මා සතියක් වෙනවා. හිත එක්තැන් කරන අවස්ථාවක් තියෙනවනම් ඒක සම්මා සමාධිය වෙනවා. හොඳ සංකල්පනාවක් හට ගන්නවනම් ඒක සම්මා සංකප්ප වෙනවා. මෙන්න මේ වගේ මේ කරුණ වට තුලමයි ඔහු වාසය කරන්නේ. කිසියම් නිවසක ඉන්න කෙනෙක් ඒ නිවසේ ගෙදර ආදී ගෙදර වාත්තේ තියෙන තැන්වල කොහේ හරි තැනක ඉන්න වගේ මේ තැනත්තත් ඔහුගේ ජීවිතයේ ප්‍රධාන අංග බවට පත් වෙන්නේ ඔහු මේ ආරසිංහ මාර්ගයේ කියන භූමිය තුල තමයි ඔහු තමගේ ජීවිතයේ සියලුම කාරණා සකසා ගන්න. ඒ විතරක් නෙවෙයි මේ ආරසිංහ මාර්ගයේ ටිකෙන් ටික දියුණු කිරීමේ ප්‍රතිඵලයක් විදියට මේ තැනත්තා හිත සමාධිමත් කරමින්ම ධානාංග වඩනවා. එතකොට අර අටංගිකෝ මග්ගෝ කියන එක පංචංගිකෝ මග්ගෝ කියලා බවට පරිවර්තනය වෙනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අංග පහක් බවට පරිවර්තනය වෙනවා. ඒ කොහොමද? හිත සමාධිමත් වීමෙන් ධානාංග පිහිටුවීමත් එක්ක ඔහුට අර ආර්සිංහ මාර්ගයේ අංග පහක් බවට ස්ථාවර වෙනවා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන තුන නොපෙනී යනවා. ඇයි ඒ? ඒවා මගහැරෙන නිසා නෙවෙයි. ඒවා නොවැඩෙන නිසා නෙවෙයි. ඒවා තමන්ගේ ජීවිතය තුළ දැන් යථාර්ථයක් බවට පත් වෙලා ඒවා අමුතුවෙන් කතා කරන දෙයක්වත් නැහැ. ਉਹ අනිවාර්යයෙන්ම සිල්වන්තව කාලය ගත කරන්න. ධානා මට්ටමට එනකොට ਉਹ අනිවාර්යයෙන්ම සීලයේ පිහිටලා ඉන්නේ. ආමවසින පංච සීලයේ තුල ඉන්නේ. ඒ විතරක් නෙවෙයි. අනුමත්තේසු වජ්ජේසු බයදස්සාවේ කියපු විදියට සුළුහව වරදක් නොකරන මට්ටමට තමන් මේ අකුසල් වලින් ਉਹ වැළකෙලින්නේ. ඔහුගේ දැන් අරමුණ සමති විදර්ශනා දෙකෙන් සාරතකත්වයට පත් වෙනට එන් ඉහිලටම යනට. ඒ නිසා හුරු දැන් පංචාංගිකෝ කියලා කියන්නේ. අන්නේ පංචාංගික මට්ටමේදී යස්මින් සමේ ලෝකෝත්තරං ඥානං භාවේති නියානිකං අපචේගාමින් දිටිගතානම් පහනාය කියලා සඳහන් කරනවා. යම්කිසි අවස්ථාවක මේ තැනැත්තා ලෝකෝත්තර ධාන වඩනවද විතක් විචාර ආදී ධානාංග වලින් යුක්තව හිත සමාධිමත් කරගැනීමේ ප්‍රතිඵල විදියට මේ තැනැත්තා අර ආරසිංහ මාර්ගයේ පංචාංග තුල පිහිටලා ඔහු ක්‍රමානුකූලව සක්කාය දිට්ඨිය ආදී සංයෝජන ධර්ම දුරු වෙන ආකාරයේ දර්ශනයකින් වාසය කරනවා. ඔහුගේ අර ශ්‍රද්ධා දින්දිර ධර්ම සමතාවයකට පත් වෙනවා. එක්තරා අවස්ථාවකදී සමතාවයට පත් වෙනකොට එතනත් අර කියන සෝතාපන්න කියලා. ඒ වගේම තවත් ඉහළ අවස්ථාවකට පත් වෙනකොට සකදාගාමි. තවත් ඉහළට පත් වෙනකොට අනාගාමි. උපරිමයට පත්වීම අරහන්ත කියලා කියනවා.
එතකොට අට්ටංග සමන්නාගතෝ සේකෝ දසංග සමන්නාගතෝ අරහා කියලා සඳහන් කරනවා. අංග 8කින් යුක්ත සේක පුද්ගලයා නැත්නම් අංග 5කින් සාර්ථකත්වයට පත් වෙන මේ තැනැත්තා උපරිමයට ගිහිල්ලා අසේක බවටපත් වෙනකොට අරහත්වයේදී ඔහු කාරණා 10ක යුක්ත පුද්ගලයෙක් බවටපත් වෙනවා. පින්වතුනි, මෙන්න මේ ආරිසිංහ මාර්ගයේ ගමන් කිරීම හේතුවෙන් එකාතකින් අනිත් ධර්ම කාරණා වැඩෙනවා. තවත් පැත්තකින් ගත්තොත් සතිපට්ඨානය තුල ඉන්නකොට අනිත් කාරණා සියලක්ම වැඩෙනවා. එතකොට මේ හැම කාරණයක්ම අන්‍යෝන වශයෙන් සම්බන්ධයි. මේ සම්බන්ධ පමණට අපට දිනු වෙන්නේ සීයසා නුවණ කියන දෙක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකී ඉපදිච්ච නුවණැති කෙනෙකුට වඩන්න තියෙනවා නම් මොකද්ද වඩන්න තියෙන්නේ? තේරුම් ගන්න තියෙනවා නම් තේරුම් ගන්න මොකද්ද තියෙන්නේ? ප්‍රහීණ කරනවා නම් ප්‍රහීණ කරන්න මොකද්ද තියෙන්නේ? සාක්ෂාත් කරනවා නම් සාක්ෂාත් කරන්න තියෙන මොකද්ද කියලා. අභිඥා සූත්‍රයේදී භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා මේ ලෝකයේ ඉපදිච්ච නුවණැති කෙනෙක් විසින් ඔහුගේ විශිෂ්ටම නුවණින් යමක් තේරුම් ගන්නවා නම් තේරුම් ගන්න තියෙන්නේ දුක සත්‍ය, ඒ කියන්නේ පංචස්කන්ධය, නැත්නම් පංචවාස්කන්ධය. හැම වෙලාවෙම අපේ ජීවිතේ යටින් දිවෙන්නේ විස්කන්ධ පංචකයක් නැත්නම් පංචවාස්කන්ධයක් කියන එක තේරුම් ගන්න එක. අපි බාහිරට රූප බාහිර රූපයට නැඹුරු වෙලා ඉන්නවා නම් පංචවාස්කන්ධය තුල ඉන්නේ. බාහිර රූපේ නිරුද්ධ වෙච්ච බව දැනගන්නවා නම් අපි ස්කන්ධ පංචකයේ Nirodhe දකිමින් ඉන්නේ. ස්කන්ධ හතරෙන් මෙනෙහි කරන අවස්ථාව කියන මෙන්න මේ අවබෝධය තුල වාසය කිරීම. ඒ වගේම ප්‍රහීණ කරනවා නම් ප්‍රහීණ කරන්න මොකද්ද තියෙන්නේ? ඒ තමයි අවිද්‍යාව හා භව තණ්හාව කියන කාරණේ. අවිද්‍යාව කියන්නේ මෙන්න මේ බාහිරට බැස ගන්න ගතියෙන් නිදහස් වීම. ඒ වගේම භව තණ්හාව කියන්නේ භවය තුල ලෝක ඇති දෙයක් හැටියට සංසාර චක්‍රය තුල වාසය කිරීම. කම්ම භව සහ උප්පත්ති භව වශයෙන්. ඊළඟට නුවණැති කෙනෙක් විසින් සාක්ෂාත් කරනවා නම් මොකද සාක්ෂාත් කරන් තියෙන්නේ? ඒ තමයි විද්‍යා විමුක්ති කියන කාරණේ. මෙන්න මේ එකාතිකේ නුවණත් ඒ නුවණට සාපේක්ෂව නිදහස් වීමත් කියන කාරණා දෙක. නුවණැති කෙනෙක් විසින් වඩන්න තියනන මොනවද වඩන්න තියෙන්නේ? ඒ තමයි සමත විදර්ශනා දෙක. හිත සමාධිමත් කරන කාලය දින දින වැඩි කරගන්න. බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, අසුභ භාවනාව, ආනාපාන සති, ධාතුමනසිකාරය මේ වගේ කමඨහනක් දිනපතා පුහුණු කරමින් හිත සමාධිමත් කරන කාලය ටිකෙන් ටික වැඩි කරගන්න. ඒ අතර ඒ හිත සමාධිමත් වෙන්න වෙන්න ඇස ආදී ආයතන අනිත්‍යයි, රූප ආදී අරමුණු අනිත්‍යයි, චක්කු විඥාන ආදී විඥාන අනිත්‍යයි. මෙන්න මේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකයේ හේ හට ගැනීම නිරෝධය නුවණින් දකිමින් වාසය කරන්න. පින්නොතුනි, මේක තමයි මෙලව ඉපදිච්ච කෙනෙකුගේ ජීවිතයට ලබා දෙන්න පුළුවන් ඉහළම වටිනාකම. මෙන්න මේ වටිනාකමින් අපි වාසය කරවතින් දිනෙන් දින අපට මේ ධර්ම මාර්ගය ඉදිරියට යන ආකාරය ඉන්ද්‍රිය භවනා සූත්‍රයේදී ඊටාම ලස්සනට බුදුහාඳුර පැහැදිලි කරනවා. මේ ධර්ම මාර්ගය අපි අඛණ්ඩව වාසය කරනවා නම් සිහිය නුවණ දිනු කර ගැනීම උදෙසා අපි කාලය ගත කරනවා නම් අපෙන් ඇසර රූපයක් දැකලා ඒ දකින්න රූපයේ මනාපයක් හෝ අමනාපයක් ඇති වුණත් ඒක දුරු වෙන ගත වෙන්නේ හරියට ස්පී හෙලන වැගිනි කාලයක තුලදී. ඒ හටගත්ු දේ සංකතං ඕලාරිකං පරිසම්පන්නං කියපු විදියට ඒක සංකත දෙයක්, ඒක ඕලාරික දෙයක්, ඒක පරිසම්පන්න දෙයක්. හේතුඵල ධර්මෙන් හටගත්ු දෙයක් කියලා දැකලා ඇසිපියන හෙලන වැනි සුළු මොහොතකදී ඒ පිළිබඳව තියෙන ඇලීම හෝ ගැටීම දුරු කරගන්නට පුළුවන්. කනට ශබ්දයක් ඇහෙනකොට ඒ ඇහෙන ශබ්දයේ පිළිබඳව තමන්ට තියෙන මනාපය හෝ අමනාපය, නැත්තම් ලෝභය හෝ ද්වේෂය, නැත්තම් රාගය හෝ ද්වේෂය දුරු කරගන්න ගත වෙන්නේ හරියට අසුරු සනක් ගන්න මොහොතක්. ඇඟිලි දෙකක් එකට එකතු කළා ශබ්දයක් නගන වෙන ඉතාම සුළු මොහොතයකදී ඒ තැනැත්තාගේ කන අරමුණු කරගෙන ඇති වෙච්ච ශබ්දයේ පිළිබඳව වූ මනාපනාප දුරු වෙනවා. ය සංකත පරිසම්පන්න ඕලාරික වශයෙන් දැකලා ඊළඟ සඳහන් කරනවා නාසයට එන ගඳ සුවඳක් පිළිබඳව ඔහුට ඇතිවන මනාප අමනාප දුරු කරන ගත වෙන කාලය සඳහන් කරනවා. හරියට නැමිච්ච නෙළුම් පතකට දාපු දිය බිඳක් ඉතාම ක්ෂණික වේගෙන් ගිලිහෙල යන වගේ, බිමට වැටෙන වගේ ඉතාම ස්වල්ප මොහොතකදී නාසය අරබේ ඇති වෙච්ච මනාප අමනාප නැත්තම් ලෝභ දේශ දෙක දුරු වෙනවා කියලා හිත උපේක්ෂාවේ පිහිටනවා. දිව ගැන සඳහන් කරනවා රසයක් අරබයා දිවෝසේ ඇතිවෙච්ච මනාපමනාපයේ දුරු වෙන උහුට ගත වෙන කාලය හරියට දිවග තියෙන කෙළපිඩක් දිවෙන් නික්මෙන ගත වෙන කාලය වගේ කියලා. අමනාපයේ හෝ මනාපයේ දුරු වෙලා හිත උපේක්ෂාවටපත් වෙනවා. ඇයි? ඒ සංගත ඕලාරික පරිසම්පන්න වශයෙන් දැකලා කියලා. කයට එන පහසක් ගැන
ඇතිවන මනාපනාව අපේ දුර වෙන උඩ ගත වෙන කාලේ හරියට ශක්තිමත් පුරුෂයෙක් දිගු කලාතක් නවන නවනතක් දිගු කරන වැනි ඉතාම සල්ප මොහොතකදී ඒ ඔහුට ඇතිවන මනාපනාව දුර වෙලා හිතු උපේක්ෂාවේ පිහිටනවා. සිතට එන අරමුණක් ගැන ඔහුට ධර්මාලම්බනයක් පිළිබඳව ඇතිවන මනාපනාව අපේ දුර වෙන ගත වෙන කාලේ හරියට ඉතාම ගිනියම් වෙච්ච යකඩ කබලකට වතුර බිඳක් දැම්මොත් ඒ තාම ක්ෂණිකව නිරුද්ධ වෙලා හිඳල යනවා වගේ ඉතාම සල්ප මොහොතකින් මනාපමනාප දුර වෙලා ඔහුගේ හිත උපේක්ෂාටපත් වෙනවා. මේ සඳහන් කළේ බුදුදහමෙහි අනුත්තර ඉන්ද්‍රිය භාවනාව. ඒ විතරක් නෙවෙයි තාත් ඉදිරියට ගිහිල්ලා සඳහන් කරනවා සීක පුද්ගලයාගේ ලක්ෂණ සීක ප්‍රතිපදා විදියට. ඔහුට ඇස්කන්නා සාදී ඉන්ද්‍රිය වලට මනාපමනාප ඇති වෙනකොට හෝ අට්ටි යති හරායති jigucchati කියපු විදියට ඔහු ලැජ්ජාවට පිළිකුලට විරාගයටපත් වෙනවා. එහෙට රූපයක් දැකලා ලෝභයක් හරි දේශයක් හරි හට ගන්නවා නම් ඇයි හටගන්නේ? හටගන්නේ අපි අවිද්‍යාවෙන් ඉන නිසා. ඒ හටගත්තු රූපය තාමත් බාහිර තියෙනවා කියලා හිතලා රූපයේ සමුදයන් තියෙන නිසායි අපට දුක ඇති උනේ. තමා නිතර සිහින් එනවා නම් තමා තේරුම් ගන්නවා. තමා වෙනි ශ්‍රාවකයෙක් මෙච්චර ධර්ම ශ්‍රවණය කරපු කෙනෙක් මෙච්චර දහමක් අනාවරණය කරපු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙච්ච කෙනෙක් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ ගිහපු කෙනෙක් මේ දකින්න රූපේ හිත බැසගෙන රාග දේස ඇති කර ගැනීම තමන්ට ගැළපෙන දෙයක් නෙවෙයි කියලා තමා ඉක්මනටම ඒ ගැන ලැජ්ජාවක් පිළිකුලක් හිරියොත්ප්පය ඇති කරගෙන ඒ නිදහස් වෙලා හිත උපේක්ෂාටපත් කරගන්න. ඊළඟට දක්වනවා භාවිත ඉන්ද්‍රිය පුද්ගලයාගේ ලක්ෂණ. ඉන්ද්‍රිය ඉහෙලටම දියුණු කරගත්තු පුද්ගලයාගේ ලක්ෂණ දකිනවා. මොකක්ද ඒ ලක්ෂණය? ඒ තමයි ඔහුට පිළිකුල් දෙහි නොපිළිකුල් සංඥාවක් ඇති කරගන්න පුළුවන් නම් නැත්තම් පටික්කුලයේ අපටික්කුල සංඥේ පිළිකුල් දෙහි තමා අකමැති දෙයක් ගැන කැමැත් ඇති කරගන්න කැමැති නම් ඌට ඒක ඇති කරගන්න පුළුවන්. එහට දකින රූපයේ පිළිකුල් අරමුණක් වෙන්න පුළුවන්. තමන් අකමැති දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඌ දන්නවා තමන් මේක තමන් මනසින් ඇති කරගත්තු දෙයක් කියලා තමා සිහින් ඉන නිසා ඒක ඇසෙන්නේ ඇති උනේ චක්කු විඤ්ඤාණය නෙවෙයි ඇති උනේ ඒක මනෝ විඤ්ඤාණය ඇති උනේ කියලා ඒක දැනගත්තොත් ඌට මනෝ විඤ්ඤාණය වෙනස් කළා ඒ පිළිකුල් දෙ නොපිළිකුල් විදිහට මෙහෙ කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අපටිකූලේ පටිකූල සංඥාවක් ඉන්න පුළුවන්. නොපිළිකුල් දෙයක්. ඊටාම ලස්සන කෙනෙක් දැකලා ඔහුට ඕනනම් ඒ තැනැත්තාගේ අභ්‍යන්තරයේ විනිවිද නුවණින් දැකලා දෙතිස් ගුණ පේ බලලා නව සීවිතකේ බලලා ඔහුට ඕනනම් පිළිකුල් සංඥාව ඇති කරගන්නත් පුළුවන්. ඒ වගේම පටිකූලේච අපටිකූල සංඥා හෝති. පිළිකුල් සහ නොපිළිකුල් දෙකම අරබයා ඔහුට අපටිකූල පිළිකුල් නොවන දෙයක් විදිහට මෙනෙහි කරන්න අවශ්‍ය නම් ඔහුට ඒක කරන්නත් පුළුවන්. දැන් මිනිස් ශරීරයක් දකිනකොට පිටින් දකිනකොට ලස්සනයි අභ්‍යන්තරයේ බලනකොට ඒක පිළිකුල් මේ දෙකම සහිත දෙයක් විදියට දකින මේ ශරීරය හොට පිළිකුල් විදියට මෙනෙහි කරන්න අවශ්‍ය නම් පිළිකුල විදියට විතරක් ඔහුට මෙනෙහි කරන්න පුළුවන්. ඒ වගේම ඊළඟ සඳහන් කරන අපටික්කූරේච පටික්කූල සංඤ්ඤේ හෝති. නැත්තම් අපටික්කූල සංඤ්ඤේ හෝති. පිළිකුල් සහ නොපිළිකුල් දෙකම තියෙන එකේ ඕනනම් ඔහුට නොපිළිකුල් බව මෙනෙහි කරන්නත් පුළුවන්. ලස්සන පැති විතරක් මෙනෙහි කරන්නේ. ඔහු දන්නවා මෙනෙහි කරන්නේ චක්කු විඤ්ඤාණය නෙවෙයි මනෝ විඤ්ඤාණය මෙනෙහි කරන්නේ කියලා. ඊටාම සිහියෙන් නුවණින් බාහිර දේට රූපයට බැස නොගෙන රූපස්කන්ධයේ නිරුද්ධ වෙච්ච බව පැහැදිලිවම දැකගෙන ස්කන්ධ පංචකයෙන් නිදහස් වෙලා ස්කන්ධ හතරකින් මෙනෙහි කරන කෙනෙක් විදියට අපරියාපන්න භූමියේ සිටීමෙන් සිය කරන කෙනෙක් විදියට ඔහු රූපයෙන් සම්පූර්ණයෙන් නිදහස් වෙලා ඔහු බුද්ධිමත් සිහියෙන් නුවණින් ඉඳගෙන ඔහුට මේ දේ කරන්න පුළුවන්. බලන්න පින්නතුනි ආධ්‍යාත්මික ගමනක තියෙන විසිතුරු බව. පිළිකුල් දෙයක් දැකලා දුක් වෙන ලෝකෙෙහි ඒ පිළිකුල් දෙයම දැකලා සතුටෙන් ඉන්න පුළුවන් ඉදියේ මනස කොච්චරනම් නිදහසක්ද? ඒ විතරක් නෙමෙයි පිළිකුල් සහනෝ පිළිකුල් දෙකම දුරු කළා නම් කෙනෙකුට උපේක්ෂාවෙන් ඉන්න අවශ්‍ය නම් සංඛාර උපේක්ෂා ඥානය ආදී ඥානෙන් උපයෝගී කරගෙන හේතුඵල ධම දැකලා Nirodhe දැකලා Nirodha ansita rupareema සිහියෙන් වාසය කරමින් මේ තැනැත්තාට ඕන සම්පූර්ණ උපේක්ෂාවෙන් වාසය කරන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට පින්නතුනි බුදුදහමේ තාම ලස්සනට මේ ආධ්‍යාත්මික ගමන මගේ ප්‍රතිඵල පැහැදිලි කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ ගමන මගේ යෑමේ ප්‍රතිඵලයේ උපරිම ලෙස වාසය කරන කෙනාගේ ලක්ෂණ කිංසුකෝපම සූත්‍රයේ විස්තර කරනවා. එක්තරා නගරයක් තියෙනවා. මේ නගරයේ වටේ ප්‍රාකාරයක් තියෙනවා. ඒ නගරයේ ප්‍රාකාරයේ වටේට දොරටු හයක් තියෙනවා. ඒ දොරටු ඇතුළ වෙන මාර්ගයක් තියෙනවා. ලස්සන උපමාවක් දක්වලා තියෙනවා. එක්තරා දූතයන් දෙදෙනෙක් ඉන්නවා. මේ දූතයන් දෙදෙනෙක් කිසියම් මාර්ගයකින් ඇතුළත් වෙනවා පණිවිඩයක් අරගෙන. ඒ පණිවිඩය අරගෙන දොරටුවෙන් ඇතුල් වෙලා
පාරදිගේ ඇතුළට ගිහිල්ලා ඒ නගරයේ මැද සතර මංහන්දියේහි මුරකාරයෙක් ඉන්නවා, නගර හිමියෙක් ඉන්නවා. අන්නේ නගර හිමියාට පණිවිඩය සිද්ධ වෙච්ච විදිහටම දීලා ඒ ගියපු පාරේම නැඹතාපසු එන කතාවක් සඳහන් වෙනවා. මේ පිණිතින් ලස්සන උපමාවක්. මේ උපමාවෙන් දක්වන්නේ අර භාවිතේන්ද්‍රිය පුද්ගලයෙක් උපරිම ලෙස සිහියසා නුවණින් වාසය කරන පුද්ගලයෙක් කාලය ගත කරන ආකාරය, ආර්ය පුද්ගලෙක් වාසය කරන ආකාරය මේ දක්වන්නේ. අර මාර්ගයේ විදිහට දැක්වේ ආරසිංහ මාර්ගය. අර දූතයන් දෙදෙනා විදිහට දැක්වේ සමති දර්ශනා කියන කාරණා දෙක. දූතය අරගෙන යන පණිවිඩය විදිහට දැක්කේ ඇසෙන් දැකපු රූපය, කණෙන් අහපු ශබ්ද ආදී මේ අරමුණු. දොරටුව විදිහට දැක්වේ සතිය. ඒ දොරටුව ඔස්සේ ගිහිල්ලා නගර මැදට යනවා කියන්නේ මේ සතර මංහන්දියේ තියෙන හරියට සතර මහා භූත රූප වලින් හදපු මේ හතර මංහන්දියේ නැත්තම් ජීවිතය තුළ අර මැද වාසය කරන නගර හිමියා කියලා සඳහන් කළේ විඥානය. එතකොට ඇසට රූපයක් ඇතුළු වෙනකොට අපි උපරිම ලෙස ආරස්මිය මාර්ගය තුළ නම් වාසය කරන්නේ මෙන්න මේ සමත විදර්ශනා දෙක නැමැති ජීවිතය තුළ නම් වාසය කරන්නේ ඇසට දැකපු රූපය විඥාණයට දෙනකොටම, මනෝ විඥාණයට දෙනකොටම, නැත්තම් චක්කු විඥාණයෙන් හඳුනා ගන්නකොටම, හඳුනාගත්තු දේ ඊළඟට මනෝ විඥාණයෙන් දැන් හඳුනා ගන්න කියන මෙන්න මේ විඥාණයත් එක්ක නිවැරදිසේ ගනුදෙනුව කරෝතින් අන්න එතනකොට තමයි දිට්ඨේ දිට්ඨමත්タン, සුතේ සුදමත්タン, මුතේ මුතමත්タン, විඤ්ඤාතේ විඤ්ඤාතමත්タン කියන්නේ. දැක්කනම් දැක්ක දේ එතනම නිරුද්ධ වෙනවා. දකින දේ අහන්නවත්, දකින දේ ගඳ සුවඳ විඳින්නවත්, දකින දේ රස විඳින්නවත්, දකින දේ ස්පර්ශ කරනවත් බෑ කියලා දකිනවා. ඒ ඒ ආයතන වලට ලක් වෙච්ච අරමුණු ඒ අරමුණෙම නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙච්ච මොහොතක අපි මේක තේරුම් ගන්නේ මනෝ විඥාණයෙන් කියන මේ අවබෝධය තුළ උපරිම ලෙස වාසය කරෝතින් තමන්ට මේ ලැබෙන අරමුණු වල විඥානට්ඨිතියක් වෙන්නේ නැහැ. ඒ කිසිම දෙයක් ඔහු නිත්‍ය සැප ආත්ම වශයෙන් ගන්නෙ නැහැ. ඔහු නිරෝධය දකිනකොටම ඔහුටයි ඇලෙනවත් ගැටෙනවත් දෙයක් ඉතුරු වෙලා නැහැ. මෙන්න මේක තමයි ආධ්‍යාත්මික ජීවිතයක ඉහළම ප්‍රතිඵල විදිහට සලකන්නේ. මෙන්න මෙවැනි ජීවිතයක් තුල කෙනෙකුට තමයි රාග ද්වේෂ මොහ වලින් දුර වෙලා වාසය කරන්න පුළුවන්කම තියෙන්නේ. අනිමිත්ත ශුන්‍යතා පහනිත කියපු විදිහට ඔව් කිසිම දෙයක් විඥානට්ඨිතියක් වෙන්නේ නැහැ. ඔය හැම දෙයක්ම ශූන්‍ය වශයෙන් දකිනවා. අපණිහෙත කිසිම දෙයක් ප්‍රනිදි වශයෙන් සාර විදියට ඒ තැනත්තා ගන්නෙ නැහැ. ඔව් මේ කෙලෙස් සහිත ලෝකයේහි හරියට මඩ දිය සහිත විලක, ඒ මඩෙන් නික්මිලා ඉහළට ආපු සුවඳවත් ලස්සන පියුමක් වගේ මේ කෙලෙස් බරිත සමාජය තුළ නිකලස්ව පද්මෝපකාර ජීවිතයක් ගත කරනවා. මෙන්න මේ ජීවිතය තුළ වාසය කළා අපේ ජීවිතය තුළ උපරිම වටිනාකමකින් යුක්තව ආධ්‍යාත්මික සතුටකින් නිර්ආමිස ප්‍රීතියකින් වාසය කරන්ටයි බුදුරජාණන් වහන්සේ අපට මේ ධර්ම මාර්ගය දේශනා කළේ. ඒ නිසා පින්තුනි මේ අවබෝධය සමග අපි සතර සතිපට්ඨානය වඩනකොට සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර රිද්ධිපාද, ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බොජ්ජංග ආරසිංහ මාර්ග මේ කිසියම් කරුණක් අපි වඩනකොට මේ සියල්ලක්ම පරිපූර්ණත්වයටපත් වෙනවා. අපි සතර සතිපට්ඨානේ වැඩුව කියන්නේම ආරසිංහ මාර්ගයේ ගමන් කළා කියන එක. ආරසිංහ මාර්ගයේ ගමන් කළා කියන්නේම සතිපට්ඨානේ වැඩුණා කියන එක. සතර සතිපට්ඨානේ වැඩුණා කියලා කියන්නේම බොජ්ජංග ධර්ම වලින් දියුණුණා කියන එක. බොජ්ජංග ධර්ම වැඩුණා කියලා කියන්නේ ඉන්ද්‍රිය ධර්ම වලින් පරිපූර්ණත්වයට ගියා කියන එක. ඉන්ද්‍රිය ධර්ම පරිපූර්ණත්වයට ගියා කියන්නේ බල ධර්ම සම්පූර්ණ වුණා කියන එක. බල ධර්ම සම්පූර්ණ වුණා කියලා කියන්නේ ආරසිංහ මාර්ගයේ අංග 10ක් බවට උපරිම ලෙස පත් වුණා කියන එක. මේ විදිහට පින්නතුනේ හැම අංගයක්ම අනිත් අංගයට සම්බන්ධයි. ඒ නිසා අපි ඔක්කොම ඉගෙනගෙන කරන කතාවක් නෙවෙයි මේ කියන්නේ. අපි හරියට හේතුඵල ධහම, චතුරාර්ය සත්‍ය, ස්කන්ධ පංචකයේ සමුදේවැය මනවින් දැකගෙන අපි සතර සතිපට්ඨානෙ වැඩුවත්, සතර සම්‍යක් ප්‍රධාන වැඩුවත්, සතර රිද්ධිපාදේ වැඩුවත්, පංචේන්ද්‍රිය, බොජ්ජංග ධර්ම හත, අරසිංහ මාර්ගයේ මේ කුමන ධර්ම වැඩුවත් මේ සියලගෙම ජීවිතයේ පරිපූර්ණත්වයට පත් වෙනවා. මේක එකතකින් අපට සමත පූර්වංගම විදර්ශනා විදියට යන්න පුළුවන්. සමතේ දිනු කරලා විදර්ශනා පැත්තට යන්න පුළුවන්. නැත්නම් විදර්ශනා පූර්වංගම සමතේ යන්න පුළුවන්. විදර්ශනා වැඩිපුර වඩලා විදර්ශනාම සමතියක් බවට පත් කර ගන්නත් පුළුවන්. ඒ වගේම යුගනද විදියට සමත විදර්ශනා දෙක මාරිය මාරුවට වඩන්නත් පුළුවන්. මේක විවිධ ආකාරයෙන් අපට පුළුවන්. දුක්ඛ පටිපදා දන්දා විඤ්ඤා කියපු විදියට දුෂ්කර වූ මාර්ගයෙන් හිමින් කරන්න පුළුවන්. ඒ වගේම දුක්ඛ පටිපදා කිප්පා විඤ්ඤා කියපු විදියට දුෂ්කර ප්‍රතිපදාවෙන් ඉක්මනට කරන්නත් පුළුවන්. සුඛා පටිපදා දන්දා විඤ්ඤා යහපත් සෝදායි ප්‍රතිපදාවෙන්
අපට මේක ඕනනම් හිමින් කරන්නත් පුළුවන්. සුඛාපටිපදා කිප්පාබින්ඥා සුඛ ප්‍රතිපදාවෙන් ඉක්මනට කරන්නත් පුළුවන්. ඒකට තීරණය වන එකත්කින් සසර අපි ප්‍රඥාව දිනු කරු ප්‍රමාණය සහ මේ ජීවිතයේ කොයිතරම් දුරට කල්‍යාණ මිත්‍රත්වය ලැබුණද, කොයිතරම් වීරියක් උත්සාහයක් ධර්මයට කැමැත්තක් තමන්ගේ මේ ජීවිතයේ තියෙනවාද කියන මේ හේතු රාශියක එකතුව මත තමයි මේ කාරණා හතර තීරණය වන්නේ. කෙසේ හෝ පින්නතුනි, අප මේ ජීවත් වෙන ලෝකයේ විවිධ විදියේ කරදර කම්කටොළු තියෙන කාලයක ඒක අද විතරක් නෙවෙයි පින්නතුනි, ගත වූ වසර දහස් ගාන තුල ඉතිහාසය විමසා බලන්න. ඒ හැම කාලයකම ලෝකයේ කුමන විදියේ කුමන හෝ කාරණයකින් ලෝකෙ ගැටලු තියෙනවා. එක අතකින් යුද්ධ වාතාවරණ වෙන්න පුළුවන්, ස්වාභාවික උපද්දර වෙන්න පුළුවන්, වසංගත රෝග වෙන්න පුළුවන්, රාජපාලකයන්ගේ අදුරදස්සී ක්‍රියාවන් වෙන්න පුළුවන්. මේ කුමන හෝ දෙයකින් පින්නතුනි ලෝකයේ හැමදාම මිනිස්සු පීඩාවලින් වාසය කරන්නේ. ඒක තමයි ලෝක යථාර්ථය. නමුත් ඔබ අපි දක්ෂ වෙන්නට ඕන අන්න ඒ තියෙන වෙසණයන් වලට කිසියම් ප්‍රමාණයකින් ඇත්තෙම උපරිම ලෙස අපි ධර්මානුකූලව සීලයක පිළිහිටලා සතරගති නොගෙහිලා ඒ බාහිර උපද්දර වලට අපිට කිසියම් විදිහෙහි යහපතක් ලෝකෙට කරන්න පුළුවන් නම් අපි උපරිම යහපත ලෝකෙට කරන්න ඕන. ඒ කරන අතරේදී අපි ආධ්‍යාත්මික ගමන මගට කිසිසේත්ම බාධාවක් කර නොගන්න විදියට අපේ ජීවිතය කළමනාකරණය කරගන්නට ඕන. අපේ ජීවිතය අහිමිවීමවත් අප බඩගින්නෙන් සිටීමවත් පහසුකම් නැතිවීමත් නෙවෙයි පිනොතින අපට තියෙන අභාග්‍යය. අපට තියෙන අනතුර අභාග්‍යය තමයි මේ සම්බුද්ධ ශාසනය අපෙන් ගිලිහුණුවතින් ප්‍රතිඵලයක් නොගෙන ඒකයි සැබවින්ම අපට අභාග්‍ය වෙන්නේ. අපි අවුරුදු 100ක් සස්රේකව සුගෝභෝගී ජීවිතයක් ගත කළත් අපට ධර්මයේ නිසි කාරණා අසහා දැනගන්න බැරිුණොතින්, ඒ ධර්ම කාරණා පිළිපදිනට ඒව මෙනෙහි කරන්න අවස්ථා නොලැබුණොතින් අර අවුරුදු 100ම අපට අහිමි වුණා වගේ. ඒ විතරක් නෙවෙයි, මේ බුද්ධෝත්පාද කාලයක්ම බුදු ශාසනයක්ම අපට අහිමි වුණා වෙනවා. ඒ නිසා අපි එක දවසක් ජීවත් වුණත් ඒකයි බුදුහම දේශනා කළේ යෝචිවස සතන් ජීවේ අපස්සෝ ධම්ම මුත්තමං ඒකහං ජීවිතං සේයෝ පස්සතෝ ධම්ම මුත්තමං කියලා. මේ ධම නොදෙක අවුරුදු 100ක් ජීවත් වෙනට වඩා මේ හේතුඵල ධම දකිමින් චතුරාර්ය සත්‍ය තේරුම් අරගෙන මේ සතිපට්ඨාන ආදී ධර්ම කාරණා වඩමින් ධර්මයේ දකිමින් එක දවසක් වාසය කිරීම උතුම් කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා. ඒ නිසා අපට පුළුවන් අපේ ජීවිතයට එක දවසක් වාසය කළත් උපරිම වටිනාකම ලබා දෙන්න, ඒ වටිනාකම ලබා දීලා මේ ශාසනයෙන් උපරිම ඵල නෙලා ගන්නට අපි උත්සාහ ගනිමු. ඉතින් අද අපි මේ සාකච්ඡා කළේ බුදුදහමේ මූලික ඉගැන්වීමක් වන මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම කියන කාරණාව. මේ කාරණා තුළට බුදුදහමේන සියලුම කාරණා අන්තර්ගත කරන්න පුළුවන්. ඒක අතකින් කර්මය. මේ හොඳ දේවල් කරනකොට කර්ම චක්‍රය අපි හොඳ පැත්ත සිද්ධ කරනවා. ඒ වගේම පටිසම්පාදේ තේරුම් ගත්තත් වෙනවා. චතුරාර්ය සත්‍ය තේරුම් ගත්ත වෙනවා. ස්කන්ධ පංචකේ තේරුම් ගත්ත වෙනවා. සතිපට්ඨානේ, ඉන්ද්‍රිය ධර්ම, බොජ්ජංග, අරසිංහ මාර්ගයේ ත්‍රිලක්ෂණය මේ සීලෝම කාරණා පින්නතුනි. ඒ වගේම සතර විපල්ලාස, සතර ආහාර, නාම රූප විඥාන මේ සියල්ලක්ම එකට කැටිවන සංදිස්ථානය තමයි අද අප මේ සාකච්ඡා කළේ. ඒ නිසා අපි මේ සම්බුද්ධ ශාසනයක් තුලින් ලබන අගනා මුතු මිනි තමයි, අගනා මිනි මුතු තමයි මේ බෝධිපාරිශ්‍රික ධර්ම 37 කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ අනන්ත සසරෙහි ඇස් ඉස් මස්ලිය දන් දීලා මේ සාගරය, සංසාරයේ නැමැති සාගරය තුල පීනා ගිහිල්ලා උන්වහන්සේ දියේ ගිලිලා ජීවිත පරිත්‍යාගයෙන් මේ උඩට අරගෙන ආපෝ සත්‍යස් බෝධිපාරිශ්‍රික ධර්ම නැමැති මේ අගනා මිනිමුතු වලින් අපේ මේ ජීවිතය සෝභමාන කරගනිමු. ඒ ජීවිතය අලංකාර කරගනිමු. ජීවිතේ අර්ථයක්, ජීවිතේ වටිනාකමක් ලබා දෙමු. අපේ ජීවිතය නිකරුණේ මේ යදෙන්නට නෙවෙයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. උන්වහන්සේලා අවබෝධ කරගන්නා වූ මේ මිනිමුතු වලින් අපේ ජීවිතේ වටිනාකමක් ලබා දෙන්නටයි උන්වහන්සේලා අප්‍රමාණව මේ ජීවිත කැප කරලා තියෙන්නේ. උන්වහන්සේලා කරපු ඒ කැපවීමට අපට ලබා දෙන්න පුළුවන් උපරිම කෘතඥතාවය තමයි මේ ධර්මය තේරුම් අරගෙන අපේ ජීවිතයට ඒ උපරිම ලෙස සම්බන්ධ කර ගැනීම. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්ය, වාසනාව, නිරෝගී භාවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්නතුන්ට තවත් මූත් අහන්න එහෙම තියෙනවා නම් අහන්නටත් පුළුවන්. සොයිනස් මේ ආනන්ද සෙනිරත්න සයිනස් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මත් පටිච්ච සමුප්පාදේ වගේ එකෙන් එකට මේ ප්‍රත්‍ය වෙන්නේ නැද්ද? ඒ කියන්නේ
ආර්යෂ්ටාංග මාර්ගය ලබා ගැනීමට සත්ත බොජ්ජංග වඩන්න ඕනේ. සත්ත බොජ්ජංග වඩන්න ඒ විදිහට සතර සතිපට්ඨාන ඉඳලා එක පිළිවෙලට යන එකක් නෙවෙයිද? පටිච්චසමුප්පාදේ වගේ. ධර්ම කරුණෝ පැහැදිලි කරනකොට අපට පේන දේ තමයි එක එක න්‍යායවලින් බුදුරජාණන් වහන්සේ මේක දක්වනවා. සමහර සූත්‍රවල සඳහන් කරනවා එකක් වඩනකොට හතරක් වැඩෙනවා, හතරක් වැඩෙනකොට හතක් වැඩෙනවා, හතක් වැඩෙනකොට දෙකක් සාක්ෂාත් වෙනවා කියලා. එහෙමයි. ආනන්ද සූත්‍රය, ආනාපාන සූත්‍රය ආදී තැන්වල මේක දක්වනවා. එහෙමයි. එකක් වඩනකොට හතරක් වැඩෙනවා, හතරක් වැඩෙනකොට හතක් වැඩෙනවා, හතක් වැඩෙනකොට දෙකක් සාක්ෂාත් වෙනවා කියලා. මොනවද ඒ එක කියලා කියන්නේ? එක කියලා කියන්නේ ආනාපාන සතිය. ආනාපාන සති නැමති එකම ධර්මයේ වඩනකොට හතරක් වැඩෙනවා. සතර සතිපට්ඨානෙ. ඒ හතර තමයි සතර සතිපට්ඨානෙ. සතර සතිපට්ඨානෙ වඩනකොට හතක් වැඩෙනවා. ඒ හත තමයි සත්තබොජ්ජංග. සත්තබොජ්ජංග වඩනකොට දෙකක් සාක්ෂාත් වෙනවා. මොකක්ද ඒ දෙක? ඒ දෙක තමයි විද්‍යා විමුක්තිය කියන දෙක. තවත් තැනක දක්වනවා මහා සලායතන සූත්‍රයේ වැනි තැන්වල ආරසිංහ මාර්ගය වඩනකොට සතර සතිපට්ඨානෙ වැඩෙනවා. සතර සතිපට්ඨානෙ වැඩෙනකොට ආරියෂ්ටංගම සතර සම්‍යප්ප්‍රධාන වීරිය, සතර රිද්ධිපාද, පංචේන්ද්‍රිය, පංචබල, සත්ත්වබොජ්ජංග ආදී ඒ කරුණා ටික අනුපිළිවෙලින් දක්වනවා. එතකොට මේක එකම න්‍යායකින් නෙවෙයි දේශනා කරලා තියෙන්නේ. එක එක පරයවලින් දේශනා කරලා තියෙනවා. මේ එකිනෙකක් එකිනෙකට සම්බන්ධ වෙන වගේම එකක් අනිත් හැම එකකටම සම්බන්ධයි. උදාහරණයක් ඇටියට දැන් සම්මා දිට්ඨිය කියන එක විස්තර කරනකොට සම්මා දිට්ඨිය කොහොමද විස්තර කරන්නේ? ප්‍රඥාව කියලා විස්තර කරනවා. ධම්ම විජය සම්බොජ්ජංගි කියලා විස්තර කරනවා. බීමන්සා කියලා විස්තර කරනවා. අනිත් කරුණු එතන ගන්නවා. වෙනත් විදිහකින් කියනවා දැන් සති ඉන්ද්‍රිය විස්තර කරනකොට කොහොමද විස්තර කරන්නේ? සති බල කියලා කියනවා. සති පට්ඨානය කියලා කියනවා. සති බොජ්ජංගය කියලා කියනවා. සම්මා සති කියලාත් කියනවා. එතකොට සම්මා සමාධිය විස්තර කරනකොට සමාධි බොජ්ජංගය කියලා කියනවා, සමාධි බල කියලා කියනවා, සමාධි ඉන්ද්‍රිය කියලා කියනවා. ඒ ආදී වචන වලින් විස්තර කරනවා. මේ ආදී වශයෙන් එක එක තැන්වල අන්‍යෝන්‍ය සම්බන්ධය දක්වනවා. එතකොට අපිට පේන දේ තමයි, සමස්තයක් වශයෙන් ගත්තොත් පේන දේ තමයි අපි නිවැරදි ලෙසම චතුරාර්ය සත්‍ය නැත්නම් පටිච්චසමුප්පාදය තේරුම් අරගෙන නම් මේ ධර්ම වඩන්නේ. මේ කුමන ධර්ම වැඩුවත් ඒක විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, බොස්සග්ග පටිනාමෙන් වෙන්නට ඕන. ඒක විවේකයට බරව, නිරෝධයට බරව, විරාගයට බරව, නිවන සඳහා නැඹුරු වෙලා නම් අපි කරන්නේ අන්නේ කිරීම සමගම එකක් වඩනකොට අනිත් ධර්ම කාරණයක් ඒ වඩන ප්‍රමාණයට සම්පූර්ණත්වයට පත් වෙනවා. හොඳයි. හොඳයි සර්. හොඳයි. අවසාන වශයෙන් සිද වෙන දේ තමයි සමථ විදර්ශනා දෙකේ පූර්ණත්වයට යෑම නැත්නම් සතිය සම්පජඤ්ඤ දෙකේ පූර්ණත්වයට යෑම තමයි වෙන්නේ. තවත් විදිහක කියනවා නම් මේ අවසාන ක්‍රියාවලියේ ඉහළම ප්‍රතිඵලය තමයි කොච්චර දුරට තමන් ප්‍රඥාවෙන් ඉනවද කියන කාරණය. එනිසා තමයි දේශනා කරන්නේ මේ කරුණ වෙන වෙනම දේශනා කළා. අවසානයේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් ප්‍රඥා ඉන්ද්‍රිය වඩනවා නම්, ප්‍රඥාව දිනු කරනවා නම් අනිත් සියලුම කර්ණා નિરાයාසයෙන්ම සම්පූර්ණත්වයට පත් වෙනවා කියලා. කියන්නේ දැන් මේ වෙලාවේ තමන් ඇසෙන් රූපයක් දකිනකොට මේ දකින්නේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකයක් කියලා. ඒ අතීතේ නිරුද්ධ වෙච්ච එකේ සමුදය බලනවා නම් ඒ බැලීම සමගම අනිත් සියලුම ධර්ම කාරණාව වඩමින් ඉන්නේ. සුභග පුද්ගලයෙක් gifted කෙනෙක් හම්බ වුණාට පස්සේ බුදුහාමර දේශනා කරන්නේ මෙවැනි අනුශාසන. හොඳයි. පින්වත්නි අද අපි මෙතනින් ධර්ම දේශනාව ඉමාටපත් කරනවා. ඉතින් අද අපි මේ 7 වෙනි ධර්ම දේශනාව කළේ ධර්ම දේශනා 7ක ධර්ම දේශනා මාලාවක් විදිහටයි මේ දේශනා මාලාව සිද්ධ කළේ. විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්තයේ ඇරිසෝනා බෞද්ධ විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලාගේ ආරාධනාවෙන්, ඒ වගේම උන්වහන්සේලාගේ ආශිර්වාදයෙන් මේ ධර්ම දේශනා මාලාව සිද්ධ කළේ. මේ සියලුම ගෞරවය ස්වාමීන් වහන්සේලාට, විශේෂයෙන් අපේ වේපතිර බෝධික ස්වාමීන් වහන්සේට ගෞරවය හිමි වෙන්නට ඕන. ඉතින් උන්වහන්සේ බොහොම උනන්දුවෙන් කැපවීමෙන් සහ බොහොම ඉවසීමෙන් මේ ධර්ම දේශනා මාලාව නිමාටපත් වෙනතුරු උන්වහන්සේ මේක මෙහෙවීමෙන් කටයුතු කළා. එනිසා අපි මෙහි පුණ්‍ය අනුමෝදනාව බෝධික හාමුදුරන් වහන්සේට හිමි කරනවා.
උන්වහන්සේට අපි ආශිර්වාද කරනවා මේ ධර්ම මාර්ගය ඉදිරියට යනටත් උන්වහන්සේගේ ශාසනික අභිලාෂයන් සමෘද්ධිමත් කරගන්නටත් මේ උතුම් පින්කමත් ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්මවල බලයෙන් අප නැමින මිගේ ඥාතියෙහුද මේ පින දැක සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගේ ඥාතියන්ටත් පුණ්‍ය අනුමෝදනා කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. මෙරස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන් වල බලයෙන් සම දෘෂ්ටික දෙවියනොත් මේ පින් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුදු ශාසනයත් ලෝකයත් බොහෝ කාලයක් රැක දෙත්වා කියන ප්‍රතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම සාකච්ඡා කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මවල බලයෙන් ඔබ අප හැම දෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සැලසේවා. ජීවත්වන කාලයේ සතුටෙන් සැනසීමෙන් නිරාමිස සුවෙන් ජීවත් වනට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයම් පන්තා ච නින්භයා සෝකම් පන්තා ච නිසෝකා හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොහින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දෙනාටම තෙරුවන් සරණයි.